ස්වාමීනාංශ මේ අර 2016 විතර වෙනකොට මේ මට මේ සියල්ලෙම අයින් වෙනවා. අයින් වෙන්න ඕන කියන්නේ මම නිතරම පුංචි අවුරුදු 15 තේරෙන කාලේ ඉඳලා මේ නිතරම අර රේණුකාණී ස්වාමීනාංශගේ පොත් ටිකේම සියල්ලම අදින එක. ඉතින් කැම්පස් එකේ බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂිත පාඩියක් ගත්තා යවන. ඉතින් දැන් මේ ඇත්ත මොකක්ද කියන එක හොයන්න නැත්නම් මේ කරන වැඩේ කිසිම තේරුමක් නැතිව තේරෙනවා. ඉතින් මම ඒ ඔක්කොම අතහැරියා. පිරුවන් ආචාර්යවරුෙක් වශයෙන් වැඩ කළා. ඒ සියල්ලම අතහැරියා. ඉතින් කිසිම දෙයක අපිට ඉතින් අර අපිත් මේ ගිහි සමාජය වගේ මුදල් පසුපස හඹායන ස්වභාවයේ වැඩක් නැති බවක් ඇත්තේ මොකටද කියලා හිතුණා ඉතින් අපි පැවිදිලායි. ඉතින් ඒ නිසා වරුදු 2016 වුණ සියල්ලම ඒ කියන්නේ ඉන්න ස්ථානේ පව අතහැරලා වුණට වරගත වෙන්න ඕන මේ සත්‍ය වයන්. ඉතින් එහෙම වෙලා මම ස්වාමීන් වහන්සේ මම ගියා යන්නේ ස්ථානේ භාවනා මාස වැඩසටහන වලට. මම ගිහිල්ලා නතර වුණා. පන්සලත් පහලා දාලා ගියා මම විතරයි ඉන්නේ. දැන් නම් ඉන්නේ එක්කෙනෙක්. ඉතින් එහෙම ගිහිල්ලා මාස ගණන් භාවනා කළා. ඊට පස්සේ මම ගියා සිරිපාද අඩවියේ රත්ගංග. අරණ්‍ය සේනාසනේ හිටියා ගිහිල්ලා මාසයක්. එහෙම ඉඳලා ඉතින් ස්වාමීන් වහන්සේ මට මේ මම පොඩි කාලේ ඉඳලා මේ බුදුහාමුදුරන් තමයි හැමදේම කියන්නේ. මුංචි කාලේ ඉඳලා පැවිදි වුණාම අලුත අවුරුදු 11යි පැවිදි වුනේ. මම බුද්ධ වන්දනාව හැමදාම හවස කරලා හැමදේම බුදුහාමුදුරන් වහන්සේ කියනවා. මගේ අම්මා තාත්තා නිරෝගී කරන්නට ඉගෙන ගන්න ලැබෙවා කියලා පොඩි කාලේ කියනවා. ඉතින් එහෙම කියලා මේ කොහොම හරි මම අර භාවනාවට යොමු වුණාම මට එක දවසක් මම මේ ගම්පා දිස්ත්‍රික්කයේ ස්ථානයක භාවනා කරගෙන ඉඳලා මම සක්මණේ යෙදෙන ගමන් මම බුදුහාඳුරන් වහන්සේට කිව්වා මේ මට රහතන් වහන්සේ කෙනෙක් මුණ ගැසන්න. මට කොහොම හරි රහතන් වහන්සේ කෙනෙක් මුණ ගැසන්න. ඒක බුදුහාඳුරන් වහන්සේට ඒ සක්මණ යන අතරම මම බුදුහාඳුරන් වහන්සේට එකතන හිටගෙන සත්‍යක්‍රියාවක් කළා. ඉතින් ස්වාමීන් වහන්සේ මම එහෙම ඇවිදිලා YouTube එකේ ගවේෂණ YouTube එකේ බණක් අහන්න අපේ ස්වාමීන් වහන්සේට හම්බ වුණා. සිරිපද අඩවියේ 20 දේශන. අහුවාම මට ස්වාමීන් වහන්සේගේ බාහිර රූපයේ පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. අර ස්වාමීන් වහන්සේ කියන එක ඒක එහෙමයි කියලා කියනවා. මම මේ මෙන්න මේ මම අපේ ඩ්‍රයිවර් මාත්‍ය. ඊයාට තව පොඩි අමුතු ගෙනාද මම මෙයාටත් දෙන්නවා. මේ පුදුම වැඩක් මේක බලන්න. මේක තමයි මෙතනින් යන සත්‍යයක් නෑ. ස්වාමීන් වහන්සේගේ සියලු ධර්ම දේශනා. සියලු දේශනා. ඒ එකම දේ ස්වාමීන් වහන්සේ විවිධව දේශනා කළාට මම මේ සියල්ලම අහුවා. අද උදේ ඉඳලා ඇත්තිලා තමයි සියලුම දේ අයින් කළා ආවේ කොහොමද? ස්වාමීන් වහන්සේ මේ මම ඉතින් වහන්සේගේ දැක්ම තුලින්ම තියෙනවා හොඳ මේකක් තියෙනවා. ඒ ස්වාමීන් මට ඉතින් ඇත්තටම මම බුදුහාඳුරන් වහන්සේට යමක් දේශනා කරා නම් බුදුහාඳුරන් වහන්සේට යමක් කිව්වා නම් ඒක මට හැමදාම මේ විදිහටම ලැබිලා තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේ මුණ ගැසුණා. මම භාවනා කරපු ස්වාමීන් වහන්සේ ඒක මේ මම කවුරුත් රවට්ටන්න මුකුත් නෙමෙයි. මට සියල්ලම ඒ කියන්නේ මම තීරණ ජීවිතේ බොරුවක් කියනවා. අපිත් ඔය විදිහටම තමයි ගියහඳුන්නේ. ඔය කිව් පිළිවෙලම හරි ඒකයි මට අර විනා ගියේ මේ මමත් ඔය විදිහට තමයි ගවේෂණය කළේ ඔය කිව්වාගේ ඔය දුපාන හමුද පොත් ටික ඔක්කොම ගියුවා එහි ස්වාමීන් වහන්සේ පිටකට වා ටිප්පණි ඔක්කොම ගියුවා එහි ස්වාමීන් වහන්සේ යෝල් ගියල හෙව්වා ඒක සත්‍ය මොකද්ද කියලා ඔයලා බැරිම දැන් නැහැ ත්‍රිපාද කලේ කියලා එහි ස්වාමීන් වහන්සේ අපි හම්බුනේ මා අර කටුකුරුනේ ඥානන්ද ස්වාමීන් වහන්සේගේ ඒ පොත නිවෙනේ නිවීම නිවෙනේ ඒ මිනිස්සුවේ නමවත් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ පොතේ නම නිවෙනේ නිවීම කියන එකේ තියෙනවා කිසි අදහසක්. ඉතින් ස්වාමීන් වහන්සේ මේ නිවෙනේ නිවීම කියන පොත මම කියෙමු හයක් ගමන. හයක් ගමන කියනවා. අපේ ස්වාමීන් වහන්සේ මට හරියටම තාකතුනේ හරියටම මෙවුනේ අර බල්ලක උපමාව. ඔව්. වතුර වලට එමෙයි. එහෙ විශ්වදේශනා. දෙයක් නොවන. දෙයක් නොවන නිවන. ඉතින් අන්න ඒ වගේ ස්වාමීන් වහන්සේ මට පුදුම විදිහට
යනවා. ඉතින් මට ස්වාමීන් ඇත්තටම දැන් හොයන්න දෙයක් නම් ඇත්තෙම නෑ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ මෑ මට තව ටික සාකච්ඡා කරලා යන්න අවශ්‍යතාවය තිබ්බේ. හැමදාම ඔබ වහන්සේගේ ඇත්තටම නින්දට යන්නේ ඒ අහගෙන. උදේ නැගිටලා හතරටයි තර අවදිලා මම අහනවා. ඒ කියන්නේ මේ ඇහිම තුළ ඔබ වහන්සේ සමහරට එකම දේ කිව්වහම එක බණක් එක වෙලාවකට ආපුම එක විදියක්. තව ඒක නැවත නැවත දසාකාරයකට આવුත් ඉන්නේ වෙනත් වෙනත් විදියට විවිධ විචිත්‍ර වේග වැටෙන්න පටන් ගන්නවා. උපමා හැම අය ලස්සන. හරි ලස්සන. ඉතින් මට නම් ඔබ වහන්සේ අර ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා මේ මතක් කළා මේ ස්ථානෙ ඉඳලා ඔබ වහන්සේ මේ විවිධ වළඳනවා එහෙම කියලා එයාට අප්‍රසිද්ධව මට නම් එහෙම අපහාසය. ඒ ස්වාමීන් වහන්සේ ධර්මයේ දැක්ක ඊට පස්සේ ඔබේ පව මට දෙන්න. කොහොමද තිබ්බා ස්වාමීන් වහන්සේ ඔක්කොම එක දෙක ඔබේ පව මට දෙන්න. මේ ඊපෙරදා දාපු ඒවත් බැලුවා මම. ඉතින් ස්වාමීන් වහන්සේ මාස ආයක විතර දේශනා කරේ නැහැ කියලා කිව්වා. ඔය පොඩ සනීප නැතුණා මේ දවස් ටික පොඩ්ඩක් අසනීප තත්ත්වයක්. ඊට පස්සේ ෆෝන් එකත් ඔෆ් කරලා මේ ෆෝන් එක විතරයි ඇරලා තිබ්බේ. මේ රටේ ඉන්න කට්ටියට කතා කරන්න. ඉතින් ස්වාමීන් වහන්සේ මම දකින්න දේ තමයි මේ ගොඩාක් අය ධර්මය සාම්ප්‍රදාය තුල හිර වෙලා සාම්ප්‍රදායික අදහස් තුල හිර වෙලා මේ සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන ස්වාමීන් වහන්සේ මේ 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 අවස්ථාවේ නිවන් දකින්න මිසක් අනාගතයේ කියලා නිවන් දකින්න අදහස් පොතන සූත්‍ර පිටකේ නැහැ කොහොමද ස්වාමීන් වහන්සේ කොහෙත් නෑ. අද වෙනස්ම දෙයක් කියන්නේ දැන් ඒගොල්ලන්ගේ බුදුහාමුදුරුවෝ ඒ කියන නිවන වෙනම එකක්. එහෙයි. ඒක කවදාවත් ලබන්නවත් බෑ දකින්නවත් බෑ. ඒකයි ඉතින්. එහෙයි. ඉතින් ස්වාමීන් වහන්සේ මම අර පන්සලක මහණ වුණේ නමුත් මම මේ සියලු දේ පිළිබඳවම හොඳ අවබෝධයක් තියෙනවා. මිහි සමාජයේ පැවිදි සමාජයේ මම හොඳට ටෙම්පරාච්චර් කෙනෙක්. ඒක තමයි. ඒකයි ඒක හොඳට ගිහි අය ආශ්‍රය කරලා තියෙනවා. හොඳට පැවිදි අය ආශ්‍රය කරලා තියෙනවා. නමුත් මට මේ ඔක්කොම තුල මම මුලදිම දැනගත්ත මේක වැරද්දක්. මේ හැම දෙයක් තුලම තියෙන්නේ ගුරුවර්ණයේ හැම කෙනාම එක්කෙනාට එක්ක වෙන රැවටීන් ස්වභාවයක් තියෙනවා. යන හැමතැනම තියෙන්නේ යම්කිසි අපේක්ෂාවක් බලාපොරොත්තු වීමක්. ඒ බලාපොරොත්තුවක් තියෙන තැනක එහෙම සත්‍යයක් කියලා දෙයක් තියෙන පුවකවන්නේ නැහැ. බොහොම අතලොස්සයි ඔය මේ කුඩා කාලේ උඹ ස්වාමීන් වහන්සේ වගේ පැවිදි වෙලා මේ සත්‍ය හොයාගෙන යන්නේ බොහොම අතලොස්සයි අවංකෝ. බුදුහන්සේගේ චක්ක සූත්‍ර දේශනාව අර කෝල් එකකින් කතා කරා. ඔව් කෝල් එකේ ඒක දැනෙන්න ගියා. ඒක දුන්නා. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒ අවස්ථාවේදී මට මම දැක්ක දෙයක් තමයි ස්වාමීන් වහන්සේ මේ ආයතන හය තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ආයතන හය කිසිම එකකට කිසිම එකක් මේ සම්බන්ධතාවයක් නැහැ. ඒ සම්බන්ධතාවය නැතිතුර ඒක හරියට තේරුම් ගත්තම ස්වාමීන් වහන්සේ හොඳටම ඇති. එතන කියන්න බැරි අභ්‍යන්තර හැඟීමක් හට ගන්නවා. ඒක කියන්න බැ ඒක තමයි ප්‍රත්‍යක්ෂ දෙයක්. ඉතින් ස්වාමීන් වහන්සේ මේ සම්මා සම්බුදු කියනන් වහන්සේගේ දේශනා ඔබ වහන්සේ දේශනා කරන ආකාරයට එක බණයි අහන්නේ. කයි අහන්න ඕන අර ඔක්කොම ඉතින් අර දැන් බලන්න එදා 2000 සංඛ්‍යා බුදුහාමුදුරුවෝ දේශනා කරේත් ඕම තමයි ඉතින් මේකේ තියෙන කිව්වට තේරෙන්නේ නැහැ නේ මුද ඒක ඒ විදිහට දෙල්ල දෙල්ල කිව්වා දුකට අර 60 හිත සම්බන්ධ නැත්තම් ස්වාමීන් වහන්සේ අරක චක්කෝජ පටිච්ච රූපේ උපදිච්ච අවිඥානං කියන එක ඒක මේ සාමාන්‍ය ලෝක ස්වභාවයෙන් ඒක නේද ස්වාමීන් වහන්සේ එතකොට ඇහෙන් හිතට යමක් ගිහිල්ලා නැත්තම් එතකොට එතන කොහොමද මේ දකින ස්වභාවය මොකද්ද කියලා කියාගන්න බැරි ස්වභාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඔව්. නේද. එතන දිවිනන්ත දෙකට ගන්නම් බැරි වෙනවා. ගන්න බෑ. ඒකනේ. ඒතකොට ඇත්තටම කිව්වොත් මේ දකින දේ ඇත්තටම දකිනවා. මා පුදුම ස්වභාවයක් නේ ස්වාමීන් වහන්සේ. ඕවා ඉතින් වැටෙන්නේ නැහැ බොහොම. අනිත් එක ගන්න. මිනිස්සු මවාගෙන ඉන්නවා. ඒක ඒක. චරිත අර අපිට සම්ප්‍රදාය වල ආපු රාතන් වහන්සේ මෙහෙම කෙනෙක්. ඔව්. වැරදිලා තහියෙන් කතා කරොත් මේ මාමයා මෙහෙමයි. නමුත් බුදුහාමුදුරන්ගේ චරිතයේ ස්වභාවය දැක්කොත් මේකට වඩා ආත්පසින් මෙ වෙනවා. අර මේ චරිතාම්දුරේ ගෝල පිරිස ගේට්ටු මුතිලවල දැන් මේ සොයන්නේ. කෙවුල වගේ කෑ ගන්නවා කියලා. එතකොට මේ මිනිස්සු හිර වෙලා ඉන්නවා හදාගෙන මේ නිකන් අර ගලක් තිබ්බා වගේ ඉන්නවනම් හරි හොඳයි. රූපකින් මේ ගොල්ලෝ බලන්නේ. එහෙ. රූපකින් බුදුන් දකින්න යන එක නම් ඉවරයි ඉතින්. මුළු ලෝකයාම කිව්වා ස්වාමීන් වහන්සේ මුළු ලෝකයාම නැහැ කියලා කිව්වත් ඕනම දෙයක්. තමන්ට ප්‍රත්‍යක්ෂයි නම් තමන් නිවැරදියි නම් තමන්ට මේක සත්‍ය කියලා වැටහෙනවා. හරිද සාක්ෂි දෙකම. මේක හේතුඵල වාදී වැටහෙනවා නම් ඊට වඩා නම් මම හොයන් යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක ඇත්තටම ගන්නේ නැහැ ඇත්තටම. හරි සල්ලෝ කියලා දිනු කොමාදියල් දිනු.
ඒ කරන්න දේකුන් නෑ ස්වාමීනා මොනවා දැන් ඇත්තම කියනවා නම් දැන් දැන් මම මගේ ජීවිතේ ගත්තොත් එහෙම හිත මම මොනවා කරන්නේ ඔව් ඉන්දු කියලා ලාන්නික වලන් අන්සර් නෑ මොකද කියන්නේ දැන් මට ඉපෙයිමක් නෑ අන්තිමට එන්නේ ඒක තමයි එතකොට මට මේ මිනිසුන්ගෙන් ඕන කියලා දෙයක් නැහැ. මට අර දෙයක් කරන්න කියලා හැඟීමක් නැහැ. කරල යුතු කිසිවක් නැත. ලබා ගැනීමකට කිසිවක් නැත. ඉතින් මට හෙට දැන් අර සම්මුතියේ හෙට මැරෙනවා කිව්වත් ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ස්වාමීන් වහන්සේගේ දේශනාව අනුව අපිට තේරිච්ච විදිය ඒක වචන මාත්‍රයක් තමයි. ඉතින් හදයක් නැහැ. සත්‍යක් නැහැ. වචනයක් විතරයි. මම ඉතින් මේක කවුරුත් මරනවා කියලා දන්නේ නැහැ. වැනකට පුංචි ළමයෙකු උපමාවෙන් සෑහෙනවා. ඔව් ඉතින් තමයි ගොඩක්. සමහර උදේ පුංචි ළමයෙක් වුණා පුංචි ළමයි බාහිරින් බලනවා. තමන් අර පුංචි ළමයා කියලා බලනවා නෙමෙයි. බාහිරින් පුංචි ළමයෙක් බලලා යාදියා බලනවා. තමන් පුංචි ළමයා බැලුවා නම් ඇත්තටම අර වෙලාව දැකලා නැහැ. උපමාවකින් හරි කේතුකේ ඒක ප්‍රඥාවෙන් බලන ඕන එකක්. ඊට පස්සේ අර ඇත්ත වෙලා ඒකේ හොයන්න ගියොත් එතනින් හොයන්න ගියොත් හොයන්න යන්න බෑ. මේකලු උපමාවකට කියන එකක් ඒක ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා. අනිතරම මොබුසින් දුන්නා මහ පොළොවේ වල දාලා නැහැ කියන එක. ඒවා හරි තාම්බී දේවල් ඒව හිතන්න ඕනේ දේවල් ඇත්තටම. ඒහි ස්වාමීන් වහන්සේ නිකන් හැවුවට ඒක තේරුම් ගන්න බෑනේ කෙනෙකුට. කිසි කෙනෙකුට බෑ ස්වාමීන් වහන්සේ. හැබැයි මේ උපමාව ලියාගත්තා කියන්නේ සෑහෙන දේවල් ලියනවා. අර මම මේ මොබුසින් ඉපදිලා නැහැ කියන කෑල්ලම ඇති. ඒකෙන් ගොඩක් දේවල් ලියනවා. මට තේරලා තියෙන්නේ මම නිසා අම්මයි තාත්තයි දුන්නයි කියලා. මම නිසා අම්මයි තාත්තයි දුන්නේ. අම්මයි තාත්තා නිසා නෙමෙයි මම දුන්නේ. මම නිසා තමයි අම්මා තාත්තයි දුන්නේ. ඒක මම දැක්කා. ඕක මිනිසුන් දුක මේ විසු කියලා. විසු අනිවාර්යයෙන්ම විසු කියනවා. මම ගුසින් ඉපදුන්නේ නැහැ ගොහම කෝ අපේ බඩිනුත් ළමයි ඉපදිලා දිනෝනේ හාමුදුරනේ කියනවා. ඉතින් කොහොමද ඒක ඔප්පු කරන්නේ? ඔබවා මම ස්වාමීන් වහන්සේලා සෑහෙන්න බලහ ඊට පස්සේ මම ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ බණ අහගෙන නතර කරා. ඒක මගේ මාර්යා ඇවිල්ලා දන්නේ නැහැ. පසුගාලින උන්වහන්සේ කියන දේ සත්‍යය. ඉතින් ප්‍රශ්නයක් නෙමෙයි. මම අපිට තේරුම් ගන්න බැරි කම තිබිලා තියෙනවා. උන්වහන්සේ නමුත් උන්වහන්සේගේ කියන දේවල් ගොඩක් ඒත් තේරුම් ගන්න අපහසුයි මිනිස්සුන්ට. අපි ස්වාමීන් වහන්සේ කිව්ව ගණන් හිතුවා වෙඩි තිබ්බා. එහෙම වැටෙනවා කිව්වට. ඔය එච්චර වටේ යන්න ඕනේ නැහැ. නැගිටින්න නැහැ. ලොකු පිරිසකටනේ කියන්නේ. ස්වාමීන් වහන්සේ කියන්නේ මේ අවශ්‍යම කෙනාටනේ ආහන්න ඕනිම කෙනාට. අනිත් යන්නෙත් නැහැ නේ කොහෙවත් මෙහෙට ආවොත් කියනවා. එකම බලකට ගිහලා තියෙන වේයන්ගොඩ පැත්තේ එච්චරයි. ඉතින් ගියේම නැහැ ඉස්සර. කුරුළු දෙන්නේ. සිරිපා දඩේ වින්න ගන්න. අර ඇඳේ ඉඳගෙන දේශනා කරනවා. අර බෙසිට් එක හදනවා. අර ලයිට් දාලා හදලා මිනිස්සුන් දේවා. ඒක හරි හරි සාදේ වත්තක්ම. බුලත් පිට කරනවා. තේ බොනවා. හාන්සි වෙලා බලන කියනවා නේ. අර උපාසකම ඉර පොබන් දෙට කියන්නේ එහෙම සම්මුතිය අල්ලගෙන කතා කරලා කෑ ගහන එක. මෙහෙණින්නවද කියනද මන්ද? එයා ප්‍රූෆ් පෙන්නන්නේ. පුළුවන් අවස්ථාව තියදී හැමදාම මිනිස්සු කන්නාඩි ළමට යනවනේ. ඕක කියන්න බෑ නම. ඒ වැටහීම කියන්න බැරි දෙයක් තියෙනවා. මන්න ඕක තමයි ඉන්නනේ උපමාවකින් මේක දෙන්න හදන්නේ. ගන්න සමාජයෙන් බාහිර කොම මාස්ටරි කරලා තියෙන හැම තරහදෙනු ස්වාමීන් වහන්සේලා අසරි කරලා තියෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා ඉතින් පව් කියලා තමයි කියන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ ලොකු මේ නියෝජනයක් කරන්නේ. මොකද එතකොට ස්වාමීන් වහන්සේලා දහස් ගානකට නියෝජනයක් වගේ. මේක වටිනවා. දැන් මේ කාලේ නම් ඔය වගේ පඩික්කමක් තියන ඔය වගේ බෝතලයක් තියන්න දිනවා.
ඔය මේ මහත්තයා දන්න මේ වගේ පරික්කම ඔයගේ නුවතලුත් තියෙන මමත් එහෙම තමයි ඔබ වහන්සේ දකින්න ඉස්සලා ඉඳලා මම ඕනේ කියලා මම අද උදේ දක්ටික වෙනකට ඊට කා ඉතින් ස්වාමීන් වහන්සේගේ හරි සතුටේ ඉතින් පුදුම සැනසීමක් නිවීමක් තියෙනවා ඉතින් සිතේ සිතුවිලි එනවා ඒවා අපේ ස්වාමීන් වහන්සේ නතර කරන්න බෑ සිතුවිලි එනවා ගිනි ගැනීම ස්වභාවයක් නෑ මොකද ගිනි ගැනීම හිතන දේවල් හිතන දේවල් කරන දේවල් අනි මොකද කරන දේවල් කරන දේවල් ඊයේ දෙස්මයි ඒ මගේයි මම කරනවේ ඒ ඒ ඒ හිතන දේවල් කියලා දැක්ක ගමන් ඉතින් දුකක් කියලා වින්දනය කරනවා හෝ වින්දා හෝ කියලා කියන්න බෑ නේද වන්න ඔය දැන් මෙතනදී මේ දැන් සාමාන්‍යයෙන් ඔය ටික සම්පූර්ණයෙන්ම මේ මමත් ඉස්සෙල්ලා තියෙනවා සමහරවිට මේ අවශ්‍යම දෙයකට ඉතරයි ස්වාමීන් වහන්සේ මමත් ඔය වගේ අර එහෙම එළියට යන්න හිතක් එහෙම නැහැ අවශ්‍යතාවයක් වුණොත් ජනවා මිනිස්සෙට අවශ්‍යතාවයක් වුණොත් ජනවා ඒ හැරුණාම ඉතින් එහෙම නැහැ ඒ එහෙම කිසි අවශ්‍යතාවයක් නැහැ ඉඳගෙන සමහරවිට මේ මේ ඒක ඉතින් අද උදේ ඉඳලා හවස වෙනකම් කොහොම යනවද කියලා ඉතින් කියන්නත් බැහැ ස්වාමීන් වහන්සේ සයින කොච්චක් ගොඩක් කල් මේ දේශන අහන්න නේද මම දේශන අහන්න නේද 2017 17 ආ මුල් කාලේ වගේ නේ පටන් ගත්තා 2017 2017 අවසන් වුණා වගේ හරි තමයි මම 2016 ඉඳලා තමයි අර භාවනා වලට ගිහින් මේ ඉතින් මම අපේ ආම්දුරු මල්ලා ගත්තා මම ජේසුස්ත්‍රේ නිස්සදමුදේ හේ මම ජේසුස්ත්‍රේ අර 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 ඒ අර පැසුණයි ආනේ තියෙන්නේ නේද දේශන කරන මම අහන් ඉන්නවා මම කියන වගේ මට ඔබ වහන්සේ තේරෙනවා මම ඒ පොඩි ආනට කිව්වා අපේ ආන ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරද්දී අර මේ ඒ කතා කරන ඒ ඒ නියම් නිකන් ඒක නිකන් මේ මම කියනවා වගේ නියම් මමත් මේක කියනවා වගේ ඒ වගේ හැඟීමක් එනවා ඔබ වහන්සේගේ ඒකම තමයි ඇත්තටම මමෝනේ කියන්නේ ඒක 아무තු දෙයක් එකට නะ ඉතින් ඔබ වහන්සේ ඒ දේශනා කරනකොට මේ 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 නිකන් කටහඬ වුණා නිකන් ඒක පුදුම වෙනවා. උදේවැල් ඥාන එහෙම හරි ගත්තම පියවදී ආවේ. එහෙ. අපි සනාගෙන දුමු කාලීටි. ඒ දිග දේරුම් ගත්තත් ටිකට කොට ටික අර. ඉස්වාමීන් වහන්සේ. මේ සනාගෙත් දැන් ප්‍රවයාගෙන යනවා වර්තමානයට එනවා. එහෙ. ඔය වචන ටික පන්සල් වලින් මිනිසුන් දෙන්න පුළුවන් නම් මේ කොච්චර වෙනසක් වෙනවද අපිට එන්නේ නැද්ද පන්සල්ට එන්න ආන්නේ නැද්ද එනවා ස්වාමීන් වහන්සේ ගොඩක් ඒ කියන්නේ පිරිසක් හැදිලා ඉන්නවා ඒ ඒ ඒ වුණත් ස්වාමීන් වහන්සේ මේ කීප මේ ගොඩක් සමුහයක කියන්න ගියා අම්මගේම ධර්මෝඩ කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මම ඉස්සෙල්ලා සාමාන්‍යයෙන් මේ අර තීරණ ප්‍රතිපදාව තීරණ ඒ විදිහට මේක හිත සැකසෙන විදිහට ගොඩක් කියලා යනවා ඉතින් සමහර අයට ටිකක් කලකට මේක තේරෙනවා ගැඹුරටම කියන්න යන්නේ නැහැ ඒක සුළු පිස්සු වගේ ඉතින් එහෙම කාලය සමහර අය මගේ අවුරුදු 3ක් ඉතින් ධර්ම දේශනා ශ්‍රවණය කරලා තිනවා ඒක ඒ අය ඇත්තටම නිවිච්චා මේ මහත්යවන් ධර්ම සමහර අය අඬනා හිටපුවා අවුල් ලොකු ප්‍රශ්න තිබ්බා ඉතින් එයා ඇත්තටම නිවිච්චා එයාට ප්‍රශ්න යනවා එයාලා නිකන් මේ පන්සලකින් ආදිනේ කගේ සමහර අය ඉන්නවා එයාට එයාට යන්තා දුරට ඉතින් අර රහත් කියලා කියන්නත් බෑ ඒක එහෙම වෙන්න බෑනේ ගී ගෙදරට එයාලා යම් ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා ඇත්තටම සතර පහෙන් මිදීමේ ස්වභාවයෙන්ම ඇවිල්ලා තියෙනවා මේක දන්නවා ඉතින් ලොකු දෙයක් එක ඒ ස්වාමීන් වහන්සේ එයා ඇහුවා වහන්සේ මුණ ගැසෙන්නේ මම ගැසිලා එන්නම් කියලා ඉතින් ස්වාමීන් වහන්සේ මම එතනත් ඉන්නවා පිරිසක් අර මම වහන්සේ ළඟට මත ඇවිල්ලා පීඩාවක් නොවන විදිහට ඒක රටපස් ස්වාමීන් වහන්සේ මෙතන ඇවිල්ලා ඔය හරි තිබු දුන්නට වහන්සේට දේශනා කරනකොට මේ කාලේ අපරාධයක වෙලාවක යමෙක් මිනිස්සෙක්ට දේශනා කරන්න තියෙන වෙලාව අපරාධ නේද ඔව් ඒවත් තියෙනවා කොහොමද අපි මම කරන විදිහට මිනිසුන්ගේම වස් පහළනේ කරන්නේ කාලින්දම මගේ මේක මම ගම් මෙතන උනත් දැන් මාස 3 ඒ කාලේ පටන් ගත්ත මෙහාට ආපු අලුත් බවම පැයක් පැය භාගයකට මම වාඩි වෙලා නිස්සද්දවම ඉන්නවා. ඒක බුලත් විල 4ක් 5ක් විවිධ ධර්ම සාකච්ඡා කරන හරි වැදගත් දෙයක්. හරි මේක ප්‍රශ්න කරන කෙනාගේ ඉපදුනේ කවුද මැරුනේ කවුද කියන්නේ. වාසය ප්‍රශ්න.
කොච්චර කියලා දිනවද කුමාර සනාග මම එක්කලා ස්ථාන භාවනා කරද්දි මේ මට තේරුණා කැමැත්තෙන් කරේ ස්වාමිනාසේ දීපු කමටහන් අනුව ආශ්වාස ප්‍රශ්වාස ඉතින් එක වෙලාවක හැබැයි මම බය වුණා ස්වාමිනාසේ එක්ක එක වෙලාවක මේ මේ ආශ්වාස ප්‍රශ්වාසය තුළ මේ සියුම් වෙලා සියුම් වෙලා කොහොම හරි ඒ කියන්නේ මේ මේ සම්පූර්ණ එක නෑ ඒ කියන්නේ නෑ කියලා කියන්නේ නෑ ඒ කියන්නේ මා නැත්තරම නෑ ඒ කියන්නේ මොකද්ද කියලා නෑ අයියා මොකද්ද කොහෙද ඉන්නේ කියලාත් මොකුත් නෑ එකපාරම එහෙම දෙයක් වුණා කයද ඇන්නේ නෑ ඇහැට ගන්නත් බෑ මෙහැට ගන්නත් බෑ නෑ ස්වාමීන් වහන්සේ ඔව් ඒක තමයි අවස්ථාව කාටවත් ලැබෙනවා ඒ ස්වාමීන් වහන්සේ මේ 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 අර ආස්වාස ප්‍රාස්වාස කිරීම තුළ ආස්වාස ප්‍රාස්වාස කිරීමත් තුළ ඒ දැන් අර මේ දැන් මම හිතන එක පිළිබඳවත් එහෙම අදහසකුත් නෑ කියන්නේ පාර ඉතින් ඒවත් මම ඉතින් කල්පනා කළා මේ මේවත් ඉතින් ඔක හැමදාම වෙන දේවල් මොනවා කරත් මේක වෙන දෙයක් තියෙන්න ඕනේ කියලා මේකම හිමව ස්වාමීන් වහන්සේ මම බෑ අවුරුදු 15 වගේ ඉඳලා තමයි දැස්සේ මේක. රේණුකානේ ස්වාම මේ කේදවසර මට ඉස්සෙල්ලම හම්බෙච්ච පොත් තමයි රේණුකානේ ස්වාමීන් වහන්සේගේ සාසන අවතරණ පොත හම්බුණා පොත්‍රාක්කික මුළු ගහද කියලා. මම ඕක කිව්වා. ඒ මාර්ගයෙන් තමයි කොහොම කොහොම හරි ඇවිල්ලා. ඇත්තට සාමාන්‍ය බණ දහම් පොතට වඩා සාසන අවතරණේ තමයි වටින්නේ. ඒක තමයි හරි මේක. ඒක මාර දේවල් තියෙනවා. අපි දැන් නිර්වාණය විශ්ේ දෙස්ඩක් පන්ති. කොහොමද ඒවනේ? මමත් කිව්වා මේ මගේ මේ බෑග් එකේ හැම මේ ගමනක් යන කැම්පස් එකේ ඉන්නේ. මේ ගමන යන නිර්වාණය හන්ද මම පොතක්. කොහරි ස්වාමීන් වහන්සේ පන්සල ගියා මම රෑ ඉන්නකොට ඔක් කිව්වා. ඒ කියල තමයි ඉන්නේ. එන්නේ ඒ වගේ. ඉතින් ජීවිතේ අඩුපාඩුකම් ගොඩාරයක් තිබ්බා. මේ මිනිස්යෙක්ගේ බුදුහාමුදුරුවෝ විශ්වාසයි මට මොළ මේ ලෝකෙ මුළු ලෝකයාම ඇවිල්ලා කිව්වත් බෑ කියලා මම දන්නව පුළුවන් කියලා මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරනන් එතනින් එහාට කිසිම කතාවක් ඉදි ඔය උන්වහන්සේ තමයි උන්වහන්සේ මට පෙන්නුනේ බුද්ධ ස්වභාවය බුද්ධ ස්වභාවය ඔබ වහන්සේ පෙන්වන්නේ තමම රහතන් වහන්සේ කිරි පෙන්වන්නද කියලා කිව්ව බුදුහාමුදුරුවන්ට. ඉතින් මට ඒ ඊට පස්සේ මම පන්සලට ගිහලා YouTube එක බලද්දී ඇයි ඔබ වහන්සේ මට ගානට මේ මේ කර්මානුකූලව දෙන්නේ? එක ධර්ම දේශනාවක් බලන්න. මේ කොච්චර තව අහන්න ඕනද? ජමාල් කතා කරන්නේ ගියාම අපි ඔළුව අවුල් වෙන සමහරයි. ඔබ වහන්සේ කියන්නේ මේ අහන්න 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 නිවිරේ ස්වභාවයක් තියෙනවා. ඒක විනිවිදභාවය, විචිත්‍රභාවය, ගැඹුර, ගැඹුරු සියුම් ස්වභාවය වැටෙන්න පටන් ගන්නවා. නිකන් දිය වෙලා ගිහලා පස්සේ බලනකොට අර පිස්සේ ඊයේ තිබ්බ ආසාව ටිකකෝ පෙර තිබ්බ මේව වුණි අරව වුණි මේව වුණි කියන ඒ කැමැත්ත ආසාව දැඩි බැඳීම ඇලීම එහෙම පස්සේ බලන්නේ නැහැ එහෙම එක. එහෙමකත් තිබිලා නැහැ. මේ මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. සම්දිට්ටිකුනේ. ඉතින් අපි මරණ ඉතින් ප්‍රශ්නයක් නැහැ අපි ආවා. මේකින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් මොනවත් ඕනන්ද? ඒ කියන්නේ අර කෙරෙන දේවල් කෙරේ එහෙම කියලා කිසිම නැහැ ඊට පස්සේ ඇත්තටම පැවිද්ද සුන්දර වෙන්නේ ඇත්තටම ඔව් ඒක නෝ ඇත්තටම නැත්නම් වැඩන්නේ නැත්නම් ඉන්නත් බෑ මේ වැඩන්නේ මොන තරම් විඩාවක්ද අර හැබැයි ස්වාමීන් වහන්සේ මෙහෙම දේවල් තියෙනවා දැන් මට පොඩි කාලේ ගොඩක් ගැටලු වෙලා තියෙනවා ඒක මම හොඳ නැහැ නේ ඒත් ඔක්කොම හොඳයි මම හොඳ නැහැ ඉතින් මම කට්ටියත් එක්ක මිනිස්සුත් එක්ක ගැටෙනවා පන්සල් කෙනෙකු වෙල මොකද ලොකු ප්‍රශ්න. ඉතින් ඒ මාන ගානක් මොන තරම් ගැටලුවක් මට සිවුරා දෙන්නේ කියලා නෑ. අන්න එහෙම එකක් තියෙනවා. මටත් ඒක තුන වෙයි. සිවුරා අරින්න හිත දෙන්නෙම නෑ. නෑ නෑ මේක නිකන් ඇරියම් නිකන් මේ නිකන් මේ පුසාරු ගොපමාව වගේ. හරි සිවුරා ලෑන ටිකක් ගන්න. ඒ වගේ තියෙනවා. මේකට තමයි ඉපදුනේ මේකෙන් මැරෙන්නේ. ඒ නෑ හැම මේ ඇඟේ පොත්ත වගේ. ගන්නේ පණිවිඩය හොයාගන්නම තමයි වෙලා තියෙන්නේ. ඒ පණිවිඩය හොයාගන්න ගත්තාම තමයි. ඒගොල්ලෝ කියන ඒවා ඒගොල්ලෝ දකින්න විදිහෙන් අපිට හොයාගන්න පුළුවන්. ඔබ වහන්සේ දේවනා කරා නේද? අර ස්වාමීන් වහන්සේ මේ මැරෙන්නේ නැහැ කියලා මේක හොයාගන්නකම් මේක දකින්න ආපුවායි. ඒ වගේ දෙයක් ස්වාමීන් වහන්සේ මට වෙලා තියෙනවා.
දොස්තරවරු මම පුංචි කාලේ ඉපදිලා මේ දොස්තරවරු කියලා තියෙනවා මේ මෙයා ජීවත් කරවන්න බෑ කියලා. ජීවත් කරවන්න බෑ කිව්වහම මේ ඉතින් අපේ සීයා කරලා තියෙන දේ ගෙදර අස් කරන්න කියලා මගේ මිනිහා නම් යන්න උදේ ගිහිල්ලා. ඒකට දොස්තරලා බෑ කියලා අයින් කරපුවා. උදේ යනකොට ස්වාමීන් වහන්සේ හොඳට ඉඳලා කියලා. උදේ යනකොට මේ ඉන්න හොඳට නෝ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් එන්නේ ඒ වගේ ඔබවහන්සේ කියපු දේවල් ඔක්කොම මගේ ජීවිතේට ගලපනකොට ඉතින් ඒකේ ඒ විදිහම තමයි. බාහිරින් දකින්න දෙයක් ඇත්තෙම නැහැ. ඉතින් නම් සූත්‍ර පිටකේ කියවලා පිටක අධ්‍යයනය කළා පුදුම විදියට ඒව දඟලලා ඒ කටයුතු කරා. නමුත් ඒ තුල කරුණු රාසයක් තුල පීඩාවක් මිසක් ඒ වගේ වැඩකුත් නැහැ. ඔයා හඳුන් ඒ කියන්නේ බණ කිය බණ දන්නවා කියලා ගොඩක් උරුයි හරියට ඒක දැනගත්ත එකත් හොඳයි ඇත්තටම අපි නේ. ඒ පීඩාව තුල තමයි නමුත් මෙතන නිවීම. ඔව්. නමුත් දැන් අනිත් එක දැන් හඳුගෙනේ කව කියලා කියන්නේ දැන් සූත්‍ර පිටකේ ඔය හරි ඇහුවොතින් එතනින්ුත් එයාගේ දෘෂ්ටිය ගැලවෙන විදිහට කියන්න පුළුවන් නේ. එහෙයි. ඒකත් හොඳයි බලාගෙන ගියාට පස්සේ ගවේෂණයට. බලාගෙන ඉඳගෙන කරපු කිසිම දෙයක් මේ අවඩක් වෙලා නැහැ මේකෙදී. ඒකවන්න කරපු හැම හැමදේම මේ ජීවන් පදාලා. අනිත් මිනිසුන්ටත් ඒක තමයි මිනිසු දෙක තේරෙන්නේ. තේරෙන්නේ. මාත්‍යාගුණත් එක්ක බණක් විතර ඇහුවා මේ අර කලන්තේ දාලා අර එක මාත් එක්ක අර දරු ආයුන් දෙන්නෙක් ඇවිල්ලා තෝරන්නේ පාර වෙන්නේ. ඉතින් මම මේක මෙයාලට පෙන්නුවා. මෙයාලගේ ජීවිතුණත් පුදුමනේ මෙයාලා දන්නේ නැහැ උනාට වෙනස් වෙලා කියලා. මෙයාලගේ ජීවිතුණත් මේ ආයුන් මට්ටම එයාගේ දායක මාත් එක්ක අපි එයාලගේ ජීවිතුණත් ස්වාමීන් වහන්සේ අපි දන්නවා යයන් කර්මවලදී වෙනස් වෙලා. කරුණාදායි මෛත්‍රිය පිළිහිලා තියෙන දැන්ට මේ අයගේ. එහෙම වෙනවනේ අර මමත් ඒ එකෙන් මූලික ස්වභාවයට එනවා අය ටික ටික. ඉතින් අර ගිහිය දහක් හදනවට වැඩිය එක වික්ෂුවකෙන් කොච්චර සේවයක් වෙනවද නේද? අමරන් කියන්නේ මේ ලංකාවේ ස්වාමීන් වහන්සේලාගේ තියෙන දුස්ති ටික අයින් කරලා ඔබ වහන්සේ සත්‍ය වශයෙන්ම ඔබ වහන්සේ බුදුහාමුදුරට 100ක් එකඟයි මේ හාමුදුරට තේරෙන්නේ මේක කිව්වට. ඒක වචනෙන් දෙකෙන් මේක තේරුම් ගල් දෙන්න පුළුවන් නේ මේ සුද්ද. අර දෘෂ්ටි ටික නිසා තේරුම් ගල් දෙන්න බෑ. ඒකේ වෙලා තියෙන්නේ. ඒකනේ. ස්වාමීන් වහන්සේ 820 බුදුහාමුදුරත් මේ වෙලාවේ. මෛත්‍රී බුදුහාමුදුරත් මේ වෙලාවේ. සත්‍ය කතා. පරමාර්ථවාදී බුදු ස්වාමීන් වහන්සේ එහෙම නේද? ඔව්. ස්වාමීන් වහන්සේලා 820 ගෞතම බුදුහාමුදුරන් වහන්සේටම 820 බුදුහාමුදුරන් වහන්සේලා මේ වෙලාවේ. ගෞතම බුදුහාමුදුරන් මේ ඔබ කීවට දැන් කවුද පිළිගන්නේ? කොහොමද ඔබ කියා දෙන්නේ? ඔබ කියා දෙන්න කියා දෙන්න කියා දෙන්න යන්නේ මිනිස්සු යදෙනවා. පිස්සු කියලා කියනවා. පිස්සු. සමාන අය නම් කියනවා. හොඳයි නේද කියන එක. ප්‍රශ්නයක් නැහැ. ඔය කිසිම සම්ප්‍රදායක් නැති මිනිස්සු ටිකක් ඉන්නවා. ඒගොල්ලන්ට මේක තේරෙනවා. තේරෙනවා. ආගමක් නැති දාමක් නැතිව. හොඳයි කියන මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම ඒක ඉලය කඩාගෙන නැහැ මෙච්චර කාලෙකට මම මෙහෙම කියලා. මොකද පංචශීලය කඩාගත්තේ නේද? මොකක්ද පංචශීලයේ පරමාර්ථය? ඔයාගේ හිතේ ස්වභාවය බලන්න. ඔයා මා කුණු මිනිහෙක්. මම දන්නවනේ චරිත කොහොමද? ආව පංචශීල රකින්න තුල මොකද්ද ඔයා රැක තියෙන්නේ? ඉතින් අඩු ගානේ ඔබට පරිත්‍යාග සීලීත්වත් මෙම්මි. බල්ලෙක්ට කෑම ටිකවත් දෙන්න හිතෙන්නේ නැත්නම් ඕබේ පංචශීලය ඇති වැඩේ මොකද්ද? මේ උදේ කුමාරි අම්මා කෙනෙකුයි පොඩි දරුවෙකුයි ඒ දරුවාගේ අම්මයි ඇවිල්ලා කරණීය මෙත්ත සූත්‍රය කියනවා. ගල් තලාවක් තියෙනවා ඔක ඉඳගෙන තමයි වතුර ගමු ගන්න. ඉතින් මේ ගල් තලාවක් උඩ දෙනවා. දැන් මම මේක බලාගෙන ඉන්නවා අර බල්ල එනකොට මොකද්ද කරේ? කරණීය මෙත්ත සූත්‍රය කියන ගමන් ලොකු ගලක් ගත්තා බල්ලට ගැහුණා. කරණීය මෙත්ත සූත්‍රය කියන ගමන් මම බලන්න. මම අර ස්වාමීන් වහන්සේට කතා කළා මේ උන්වහන්සේගේ දායකින්ගේ ස්වභාවය බලන්න. විනාඩියකින් මේ කාලේ. ඉතින් මේ එතකුණත් මට තේරුණා මේ මිනිස්සු ඉන්න මුලාව. නමුත් මේක දැනගෙන හිටියේ නැහැ මම. නමුත් මේක මොකක් හරි බොරුවක් යන බව තේරුණා. ඒ හැම දෙයක් තුළ. ඉතින් කවද්ද නිවන් දියා ඒගොල්ලන්ට මේ සුගතියවත් හම්බෙද්දී කියන්න බෑ.
කාර්යමිත සූත්‍රයේ තියෙනම ස්වාමීන් වහන්සේ නිවන් මාර්ගය. ඔව්. මහා මංගල සූත්‍රයේ තියෙනම නිවන් මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ස්වාමීන් වහන්සේ තියෙන්නේ මහා මංගල සූත්‍රයේ හරියට විනිවිදව බලනකොට තියෙන්නේ. දැන් තමයි ඒක හොඳටම පේන්නේ. ඔබ වහන්සේ කියන ගාථා ටික ඔක්කොම අතපාරම් කරලා තිබුණා. ඒ නිබ්බාන පරම සම්බුද්ධ දේශනා. ඉතින් දැවීමක් වාරණ නැත. දැවීමක් නැත. ඉතින් අනික ස්වාමීන් වහන්සේ ලෙඩ රෝගක් නැත. ලෙඩ රෝග කියලා තේහෙම කායික දැඩි මේවු නෑ අපේ අඳුරේ. ඉතින් දැවිලි මේකෙදි ඉතින් කොහොමත් වෙන එක. ඒවත් පෙර අර අකුසලයන් එක්ක පෙර විසම හැඬ වෙන ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හරි ලෙඩ බෙහෙත් බොනවා අරවම කරනවා. දැන් මේ ඊට ගොම බෙහෙතක් බොන්නේ. ඒ කියන්නේ උනායින් නිසා ඒක ස්වභාවික දේවල්නේ. නමුත් අර ඇත්තටම මේක අපේ චිත්තසංතානයේ තියෙන අකුසලයන් මුල් කරගෙනමයි මහා ධර්ම විදිහට ස්වාමීන් වහන්සේ කායික රෝග අටගන්නේ. ඒ අතරම කායිකනේ මානසික රෝග. මානසික රෝග. කායිකත් බලපාන. නමුදී. වචන නම් පාඩම් කරලා හරියන්නේ නැහැ. මේත් නිසාන. මේත් ටෝර් කියෝ කියන දේ වැඩක් නැහැ. ඒක නියම ප්‍රයෝජන ගන්න මේ ටික තම්බ තම්බ වොන්නෝ මේවා. වොන්නෝනේ. දැන් කොහොම ගන්න මේත් ටෝර් කියන එක. හැමතැනම. ඉතින් මිනිසුත් ඒවා පාඩම් කරලා කියනවා. ඒ විද්දු ගොඩක් ඉන්නවනේ. ඊළඟ තර්ක විතරක් වෙන්නේ. අකමැති වන්නේ. මේක තර්කයක් නෑ. මේ තර්කයක් නෑ. ඒක අවිවාදයයි. විවාදයක්. විවාදාපන්න ස්වභාවයක් ඇත්තේ නෑ. ඉතින් කතා කරන දේ තියෙනවා. විවාද කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කතා කරන දේ නෑ. කතාවේදී ස්වාමීන් වහන්සේ මට පුදුම දෙයක් වැටුණා. ඔබ වහන්සේගේ දේශනාව එකක් තනක් හම්බුණා පාව කරා පරණ එක. අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් එතකොට මට තිබ්බා බුදුහාමුදුරු විරුද්ධව වදිනක් කියන්න බෑ. වදිනක් කියන්න බෑ. ඔබ වහන්සේ දේශනා කරා අර බුදුහාමුදුරන් වහන්සේගේ රූපයක් ජීවෙලින් හදාගෙන බෑක් එකේ දාගෙන යන අතර ගිහිල්ලා චීන ස්වාමීන් වහන්සේ මෙසෙන් කතාව. ඉතින් එහෙම ගිහිල්ලා මේ ඊට පස්සේ අන්තිමට එයා මේක සත්‍ය අවබෝධය කරලා මේ අර ඒ පිළිම කරලා ඉපර දාලා ගිනි තැප්පක් ඒකේ හරි ඒක උඩු කුරු කරන කතාවක් ඒකවල නම් මෙයා හරි නම් මේ අඬන්නේ හිතන කතාව බුදුන් මෙහෙම කරගුවා මේ කාලේ ඉතින් පස්සේ බලන්න ඇත්තනේ එයා වැඩි අවබෝධ වුණාට පස්සේ තමයි ඒක කරේ ඒක පිටින් අපේ හාමුදුරුවන්ට බැලලා වැඩක් තියෙනවද මේකට මේ මුන්වාසේ කියන්නේ මොකක්ද මුන්වාසේ මේ දේශනා කරන්නේ කොහොමද කියලා හරියට තේරුම් අරගෙන මොකක්ද මේ දේශනා කරන්නේ මොකක්ද මේ කියන කතාවේ තේරුම ඇයි මෙහෙම කියන්නේ ඔබේ මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මේ නිගණ්ඨ සාසනේද නැත්තම් මේ ඔය එන්ජී වේ මොකද ඒ එන්ජී ඕ කියන්නේ නැත්තම් බුද්ධහම විකෘති කරන කෙනෙක්ද කියලා නේද ඒක හොයලා බලන්න එපා එකපාරම බයින් නැතු දැන් මට නම් ඒක පොඩි විලාවක් කරනවා තේරුණා මේ කියන්නේ වෙන දෙයක් බුදුහාමුදුරුවෝ දැක්කම ආයේ බාහිරින් දකින්න කෙනෙක් නෑ පිළිමයක් තුල නෙමෙයි බුදුහාමුදුරුවන් වහන්සේ ඉන්නේ හරි මැටි කොට තුල නෙමෙයි ඉන්නේ අම්මා ඉන්නේ අම්මා ගොපමව සෝන්නා උස අම්මා ගොපමව ඔක්කොටම ගත්තොත් එම් ඔක්කොම එක තමයි නවතර අතන ඉන්න මිනිස්සුන්ට ඒගොල්ලෝ සාධාරණේ බලාගෙන ගියාම දන්නේ නැහැ තේරෙන්නේ නැහැ ඉතින් මේ කියන කතාව අමුලිකා සද්දා සෝන්නා අමුලිකා සද්දා නෙමෙයි නේද ඒතුළු පිටලා පීඩාව ඉතින් පීඩාවක් ඒක පීඩාව ඉතත් ස්වාමීන් වහන්සේ අමෝලිකා සද්දා පදනා කරන්නේ පීඩාව කට ගන්නෝනේ. කට ගන්නුනේ දැන් බුදුහාමන්ට වෙන්නා මොකද වෙන්නේ? ගහ ගන්න යනවා. ඔව්. දැන් බුදුහාමන් වහන්සේ නේද? ඔව්. බුදුහාමන් වහන්සේ මේ දේශනා කරන්නේ මහණෙනි මට වෙන්නක් මගේ දොස් කිව්වා ධර්මයේ දොස් කිව්වා මොකක් කිව්වා ඕ නුඹලා වෛර කරන්න එපා. ඒක තමුන්ට ආගමික පවදින කියලා බුදුහාමන් වහන්සේ දේශනා කරන්නේ. අපි මොකද්ද මේ කරලා තියෙන්නේ එතකොට? ඔව් සරි උතුම්දුවන් ගහේ ලස්සන කතාව තියෙනවා ගහක් ක්ලික් කර බමුණේ. පිටර ගහපු. ඔව්. වැදුණා කියලා කිව්වා. කාගජෝපම සූත්‍රයේ තියෙන්නේ එහෙම කියත් උපම බලන මිනිස්සු වටකලා ඔක්කොම සරිසාඳුන ගානක් කරන සරිසාඳු ආන මොකද මේ වටේ තියෙන්නේ අය වහන්සේට ගැහුවනේ ආ ඔයගලටත් ගැහුවේ කියලා ආන අනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් අහලා මේ අරන්නේ ස්වාමීන් වහන්සේලා ටික අන්දරේ ස්වාමීන් වහන්සේලා ටික නිවිලා
මේ මිනිස්සුන්ටත් මේක කියා දීලා මේ කරන්න බැරි වැඩක් මම කියන්නේ. ඔව් ඒ ටිකක් කියා දීලා නේද? ඉතින් මිනිස්සුන්ට කීප දෙනෙක් හරි මේ තේරුම් අරගෙන කියන මේ රටේ ප්‍රශ්න නැහැ නෑ නෑ. මොකද රජු කෙනෙක් රටවල් පහළ වෙනවා. පහළ වෙනවා. ඔය හැමදේම හේතු බල. ඒක මේක වෙනස් කරන්න පුළුවන් මිනිස්සුන්ට පීඩා විඳීම පිණිසම දැන් ඔය රජවරු පහළ වෙනවා. අන්න ඒක වෙලා තියෙනවා. රජවරු පහළ වෙලා මිනිසුන්ට පීඩා කරනවා නේ. මේ මිනිස්සුන්ගේ පීඩාවට රජවරු පහළනවා රජවරු පීඩාවට මිනිසුන් ටික පහළ වෙනවා. ඕක ඒක. ඉතින් ඔකට ඊළඟට මොකද වෙන්නේ? අපි ආපහු ඒ මිනිසුන් බයිනවා. ආපහු පහු සිද්ධ කර ගන්නවා මේක. යනවා හේතු බලවා සතර අපායෙම තමයි. මොක රජ කෙනෙක් ඉදියෙන් පහළ වෙන්නේ නැහැ නේ. වැස්ස වුණා, තව්ව සුළු වුණා, ස්වභාව ධර්ම හැම දෙයක්ම මේම. භූමිකම්ප ඔක්කොම බලපාන්නේ ඒව නිසා. සිතෝව තේරෙන්නේ නැහැ, ඒක කරන් දෙයක් නැහැ ඉතින්. මම ඉස්සලා ඔබන් කොහේකට වාගෙන යනවා කියලා ඇඟිලි තිබුණා. ඒ කියන්නේ ඒක සමයේ මේ මෙහෙ වැඩි. ආ මේ ඉන්නවා කියලා YouTube එකේ දාලා තිබුණා. පස්සේ දැනගත්ත සමයේ. ආ මේ ඉන්නවා කියලා. පස්සේ දැනගත්තා. වාන්ස් ඉස්සලාරේ ඉන්න වීඩියෝ නම් බැලුවා. ඒ කියන්නේ ළඟදී තු පාස් දෙනකත් මේ ඉන්නේ. නෑ නෑ ටික කාලයක්. හා. මන්දි හරි රාත්‍රි නේකලා යෝ. ඉපදී මෙරි වල වල හිටියද වන්න. ළමු දෙවයි වයින් තම පස්සේ. මොසාවන් පාන්දර දෙක දිගට තෙලීට ඇවිල්ලා කුටි වාඩිලා. අපිත් ඒ පැද්ද බැලුවා ඉඩමක් ඉඩම් වගේ අබ්බාගේ අපවගේ දවසේ අර මේකට ධන හම්බුනේ නැහැ හරියට ස්වාමීන් වහන්සේ මේ අරන්න සේනාසනේ ආවිද දාලා තිබ්බ ඔබ වහන්සේ මේ ඔව් දාලා තිබ්බ දැන් හෙට කට්ටිය එකතු වෙනවා සමිත් මේ මේ පිරිස මේ ස්වාම හරියට ධන හම්බුවේ නැහැ අයි දැන් සම්මතේ ප්‍රශ්නක් වෙනවනේ දැන් අන්න ඒක තමයි මම කියන්නේ දුවයින නෑ එතන සංගයමසය තමයි අංකයකට විරුද්ධ වෙන්නේ. හරන්න හරන්න කරේ. ඔව්. කවන්නේ මේ වගේ මෙතනක් තමයි හදන්න හදන්නේ අපි. විඥානේ අර මේ මේ වගේ ලොකුවට මේ කරන්නේ නේතුව. ඔය පරමාර්ථ ධර්මය අහන කට්ටිය ඉත කොහොමද හොයාගෙන එනවනේ? ඔන්න එතන ඉඩමදි කමක් තියෙනවා. ඉඩමදි ඇත්තේ වතුර බාස්කෙට් පොඩ්ඩක් තියෙනවා. ඒකට. තාම හොයනෝ ඉත කට්ටිය. මොකද ස්වාමීන් වහන්සේ කියන්නේ? මේක තමයි මතවාදී ස්ථාන. ඇයි මම අහන්නේ පන්සල් ගහගන්නේ? ඔව්. ඒකනේ. ඇයි මම අහන්නේ පල්ලි පල්ලි කියලා එහෙම වෙන්නේ නැහැ නේ. පල්ලියක් දැම්මොත් පල්ලියක් දැම්මොත් පන්සලක් දැම්මොත් එහෙම වෙන්නේ. අපිට ඉන්නේ එක බුදුහාමුදුරන් වහන්සේ. උන්වහන්සේගේ දහමත් එකයි. ඉතින් ආර්ය සංඝයත් එක වෙන්නේ. එක වෙන්නේ. ඇයි අපි මෙතිලා? ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡාව තියෙන එකට. ධර්මයට විනයට අනුව නේ ස්වාමීන් වහන්සේ ගැඹුරු තැන් පරීක්ෂා කරමින් මේක පිට තේරුම් ගන්න පුළුවන්. අපි මොකටද මේ ගැටුම ඇති කරගන්නේ මොකටද? ඉතින් අරන්නේ අරන්නත් එක තමයි. පන්සල් එක තමයි. ඔව් නිකානිකායත් එක අනිත්‍යයත් එක තමයි. සම්පූර්ණයෙන් ඔස්සලා තියෙන ධර්මයක් තියෙනවද මන් දන්නේ මේක. ස්වාමීන් වහන්සේ මම අර මේ සීනිපාදයට විතර අර රත්ගංගෙද්දී ස්වාමීන් වහන්සේ කිව්වා මම නිකාවි නිකන් නැහැ කිව්වා. මට දැනුණා නේද? ඔව්. ඉතින් දැන් නේ ස්වාමීන් වහන්සේ පරමාර්ථ ධර්මය තුළ. ඔව්. ඉතින් අපි කොහොමද මේ බුදුහාමුදුරන් දැන් අර කාලය ගෑවීමෙන් ආපු එක වෙන දෙයක්. නමුත් අපි මේ නිකායක් අල්ල ගැනීම තොලම ස්වාමීන් වහන්සේ බෙදීමනේ. ඔව්. දෘෂ්ටි. ඔව්. ඒතර කොහොමද අපි අනිත් නිකායට කියන්නේ ආ මේමය කුලමල තියාගන්න එපා, ಜಾති ભેද තියාගන්න එපා. අපි මෙතන මේ දුරුක තත් දෙකට බෙදීලා නේ. ඔව්. ඔබ මේ තුන නායකත්ව දෙන්න බෑනේ. බෑනේ. දැන් ඒ ඒ පදනම බෙදීම නිසා නේද ස්වාමීන් වහන්සේ ඇති නැති පරතරය පන්සල් වල හටගෙන ආරණ්‍ය සේනාසන අරක මේක නේ කියලා අර මූලික සංකල්පයේ බලවෙන බෙදීම තුළනේ දේශපාලනේ වගේම තමයි මේක ඒකට හේතු බලවාදී එක එක සම්ප්‍රදායන් හදාගෙන යනවා මේ සම්ප්‍රදායක් තුළ බෑ නිවන් දකින්න බෑ 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 ඒ හොඳයි ඉතින් අර කරේ තියාගෙන ඉතින් කර පුන්නගෙන යන්න හොඳයි ඒ මම නම් කියනවා ඒකත් වැඩක් නෑ ස්වාමීන් වහන්සේට පැත්තේ. අන්තිමේ නිවන් දැකපු කෙනෙක් පුළුවන් නෑ ස්වාමීන් වහන්සේ. දැන් Tamanට තේ ඒ ඒ ඒක නිකන් අර ගඟක් ගලාගෙන යනවා එක මිනිහෙක් පැත්තක ඉඳන් වතුර ටිකක් අරන් බොනෝනේ වැඩක් මේක. ගඟ ගලාගෙන යනවා ගඟට වැඩක් නෑ. වැඩක් නෑ. අර පැත්තක ඉඳලා වතුර ටිකක් අරන් බොන මිනිහයා නිවාසෙදී ඉඳිනවා. ඉතින් මේ ඔක්කොම සමස්ත සමාජෙම ලෝකයාම ගඟක්. ඒක දෙපැත්ත අහම්බෙන් කෙනෙක් අරන් වතුර බීලා Tamanගේ පිපාසය සම්පූර්ණ කරනවා වැඩක් මේක.
ධර්මය කියන්නේ ඒක ඇත්තට. ඒ බලන්න ගුරුවරයා නේද? මේ ධර්මයේ මේ සම්ප්‍රදාය දිහා. සම්ප්‍රදාය අපි ගලාගෙන යනවා. ඉතින් මේ මිනිස්සු පව්. අන්න ඒක අපිට ඔය කතා කරන්න පුළුවන් නමුත් වෙනස් කරන්න බෑ. බෑ බෑ. කවදාවත් ඔක වෙනස් කරන්න බෑ. බෑ. shape එකේ සත්‍ය අවබෝධ තමන් අවබෝධ කරගෙන ඉස්සද්ද වෙන විදිහට තියෙනවා. නමුත් ඔබ වහන්සේ දේශනා කරා වගේ ස්වාමීන් වහන්සේ මේ කර්මඵල සැකසෙච්ච නැති මිනිස්සු ආපුවාම බණ කියන්න බෑනේ. බෑ ඇත්තටම බෑ. ඒක අනිවාර්යෙන්ම දෙයක්. ඒක නම් ඒක පීඩාවක් වෙනවා ස්වාමීන් වහන්සේ. පීඩාවක් වෙනවා අපහසුවක්. අපහසුවක්. ඒ හිතලා කියන්නේ ගියාම විඩාවන්නේ විඩාව මේක හිතලා කියන එක නෙමෙයි නේ කවුරුන් කියනවා දන්නේ නැහැ කිය වෙන එකක් ඒකත් හේතුඵල ඒ හිතලා කිව්වේ අර දැනුමින් ඉන්න කාරණා එහෙම ක්‍රමයක් යන්නේ තියෙන්නේ අර ක්‍රමයක් තියෙන්නේ හැබැයි ඇත්තටම මේ ක්‍රමයේ මේ මෑත කාලේ හඳුනනල් දුන්නේ මේ ස්වාමීන් වහන්සේ එහෙම තමයි. හැමෝම කරේ බණ කියන එකනේ අපි දන්න කාලේ ඉඳලා. අපි තේමණික. ඔව්. තේරුකණ යාදුනේ පොත්තුල ස්වාමීන් වහන්සේ යමක් මට තේරුණා ඒ දවස්වල දෙනිච්ච ස්වාමීන් වහන්සේ. මේ දැන් ගහක් දැක්කම මම දකින ගහ නෙමෙයි රේණුකණ යාදුනේ දැක්ලා තියෙනවා. ඒක වෙනස් විදිහකට ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් අතනදී මට ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් ආවා. අර බව තුන ගැන. ඔව්. අතීත බව අනාගත බව වර්තමාන බව. එතන මටත් ආවෝ ප්‍රශ්නය. මේ කොහොමද භවය කියන්නේ මේ 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 ෂණය හටගෙන එතන හටගන්න එක. එතකොට මෙතන කොහොමද භවයක් අතීත සංඛාර සියල්ල විවරයි. පරිසම්පාදේ වැරදුනේ නිර්ව හැබැයි නිර්වාණ හැමෝම කියලා තියෙනවා ඒක. අපි දේශනා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් පස්සේ කියලා තියෙනවා මට වැරදුනා දැන් කරන්න දෙයක් නැහැ කියලා. එහෙම. ඒ කියන්නේ ඒක අවිද්‍යා සංඛාර පෙර හේතුයි විඥාන නාම රූප සලආයතන කියන එක මේ වර්තමානයේ කියලා ඉදාලා තියෙන්නේ ඒක. ඒක හේතුව. ස්වාමීන් වහන්සේ දේශනා කරලා තියෙනවා එහෙම. ඔව්. මේ කිරුරේ ධම්මාන් දහන්න කියලා තියෙනවා මං හිතන්නේ. මොකද ස්වාමීන් වහන්සේ ඒ කිවි ඉස්සලා ගැලලා මොකද? මේ සලආයතන මොකද? නැහැ අවිද්‍යා සංඛාර පෙර හේතුයි. ඔව්. පෙර හේතු. දෙන්නේ. ආ මේ මොහොතේ කියන කතාව කියලා නෑ. නෑ නෑ අවිද්‍යාව පෙර හේතුයි. ඔව්. එතකොට පෙර හැමදාම පස්සට යනෝනේ අතීතයට යනෝනේ. ඔව්. ඒක වැරදි. අතීත නිරුද්ධයි. දැන් ඒක යංගිදී සම්දේ ධම්මං කියන එකටත් ඒකටත් ගැලපෙන්නේ නෑ නේද මොනවද? ඒ දෙල්ගානේ හම්දුන්ට ඒක තේරිලා පොතල හිරු වුණාට පස්සේ. මොන හොම එකක් තියෙන්නේ උතන. දිනස් කරන්න බෑනේ ලියල කරන්නේ. මේක අපි හිතන් හිටියේ අවිද්‍යාව කියන එක මේ අතීතෙ වෙච්ච එකක් නිසා දැන් ඉන්නවා කියන එකනේ. මොකද එහෙම නොවෙතින් කවදාවත් නිවන් දකින්නත් බෑ. ධර්මාර්ගයක්, ආර්යශ්‍රාංගික මාර්ගයක් හේතුඵල ධහමෙන් දකින්න බැරි පිළිවෙල කරන්නත් බෑ. එහෙම බලන්න ගියොත් වැඩෙන්නේ නෑ. වැඩෙන්නේ නෑ. මේ මාර්ගය වැඩෙන්නේ නෑ. ඒතකොට විද්‍යාවත් අවිද්‍යාවත් පටන් ගැම්ම මේ ඔක්කොම දෙන මේෂණේ මේෂණේ. අතීතය දාන්න බෑ ඒක. මේෂණේ ඔක්කොම තියෙන්නේ. අතීතය වල. සනසම්පත් බලන කෙනෙකුට දැන් ආර විදියට බලන්න ගියෝ. ඉතින් බලන කෙනෙකුට බලන කෙනාට හොයා ගන්න බැරි වෙනවා මේක කොහොමද වෙන්නේ කියන එක. මේ ශනේ ධර්මය අවබෝධ කර ගැනීම මේ වෙන්නේ නැහැ. ඒක. ලෝක නිරෝධී දකින්න වෙන්නේ නැහැ මේ ශනේ. එහෙම බලන්න ගියෝ. ඒ කියන්නේ හැමදාම එයා සසර යනවා. උදේ ඥානෙන් දකින්න ලැබෙන එක. ඉතින් මම අර කියන්නේ හැම වෙලාවෙම කොච්චර කිව්වත් මේ උදේවැය කියන එක හරි ගැඹීර තැනක් හිතන කියලා. තන දකින්නකොට මහා දුතන පිටින්නේ සම්මාදිටිරි ඒක හරි වැරදි නේද අර්ථකථනය. අවිද්‍යාව සංඛාර පෙර හේතුයි මේ සලායතන දැන් හේතු ඵල කියලා ගත්තොත් වැරදි. බව තුනකට කඩලා තියෙනවා. ඒතර බව නිරෝධෝ නිබ්බාණං කියනවා. ඒක වෙන්න. ඒතර භවයේ මේ මේ නිරෝධ නිබ්බාණ වාතීදී කොහොමද අතීතයක් පිළිගන්න කොහොමද ඒක නිරෝධී කරන්නේ? ඒ පිළිගන්නේ මේට කලින්ෂණේ ඉවර වුණානේ. ඒ මේට කලින්ෂණේ ඉවර වුණා. එතකොට අර හේතුඵල ඊළඟට ආපම මේෂණේ අලුතෙන් එකන්නේ. අර එකක් හැයිලා එනවද? නැහනේ. නැහනේ. ඒකත් දැන් බලන්න ගියොත් ඒක තරහුන් වෙනවා. ඔහොම ගිහින් ඉවර වෙලා. ඔව්. ඒක තියෙන්නේ.
ඒ තුනම තියෙනවානේ ස්වාමීන් වහන්සේ නේද? මේ බලන කෙනෙක්ව මේක බලන කෙනෙක් නැති භාවයත් එතනම තියෙනවානේ ස්වාමීන් වහන්සේ. ඔව් ඔව්. අර පෙර හිටපු කෙනා එතනම සම්පූර්ණ ඉවර වෙනවා. අවසන්. ඉවර වෙනවා. ඇත්තටම නිවන කියන එක ඒක එතනම තියෙනවා. එතනම තියෙනවා. ඔව්. මේ මොහොතේ මොකද පණවන්න බැරි වෙනවද? ආයි මේ දකින්න කෙනා කවුද තු? ඔව්. ඒතුරු මේ මම දකින්න කියලා කියන්න පුළුවන්. ඔව්. සංකල්පයක් විතරයි ඒක. දැන් මේ අපි ඇහැට පේන මේ රූප ගත්තොත් මේ මොහොතේ නම් මේ මොහොතේ නම් අපිට මේවට මොකක් කියන්න බැරි වෙන්න ඕනේ. මේ මොහොතේ අතීත කියලා හොඳ අතීත ඉඳලාගෙන ඉතින් මේක. නේනම් මේ මොහොතේ විද්‍යාව මේ මොහොතේ අවිද්‍යාව දෙකම තියෙන. රැවටි උන රැවටි මොකක්ම වෙන්නේ. මේක බද්ධි කරත්ත සූත්‍රයේ තියෙන. පැහැදිලිව මේක කියලා තියෙනවා. අතීතේ ඉවරයි අනාගතේ ඇවිල්ලා නැහැ. වර්තමානයේ තියෙනවා නම් ඇති වෙලා නැති වෙලා යනවා. එතන තත්ත්ව විපස්සති. සියුම ඥානයකට දැක්කගෙනට තමයි තේරෙන්නේ අවිද්‍යා සංඛාර හේතුයි. කර්ම සකස් වෙලා කොහොමරි හැබැයි දැඩි වීරයක සද්ධාවක තියෙනවා ස්වාමීන් වහන්සේ පුළුවන්. ඔව්. සද්ධා වීරිය දෙක තියෙනවා ඒත් පුළුවන්. ඒක ඇතුළෙන්ම එන්න ඕනේ. අන්න ඒක ඒක එන්නේත් බොහොම කීයෙන් කී දෙනාට. මේ ලෝකෙ දෙවියෙට මිනිස්සෙට බ්‍රහ්මයට මාරයට අර දෙවියනවා මාරෙනවා බ්‍රහ්මිනවා කේනචිවා ලෝකස්මින් කියලා කිව්වෙ. ඉතින් කාටද මෙන්න නැහැ කියලා කියන බුල. නැත්තම් කෝ සත්‍ය වෙන්නන්න කියලා කියන බුල අපිට. උන්වහන්සේ දේශනා කරන එක සත්‍ය නෙවෙයි නං අර උන්වහන්සේ කියන සත්‍ය මොකද්ද කියලා මේ වැරදි නා. ආ එයා දන්නේ. මම දන්නේ නැහැ. නමුත් සත්‍ය නෙමෙයි. සත්‍ය නෙමෙයි. නැහැ දේශනාව අහන්නෙත් නැහැ. අහන්න යන්නේ. කවදාවත් පාරක නැගිය නැති මිනිස්සේ අර ඇත්තට පාර යන මිනිස්සයා ඔය පාර වැරදි කියලා කියන කගේ කතාවක් මේ කියන්නේ ලෝකයා. ඒ කියන්නේ රූපෙන් අල්ලගෙන. කවදාවත් වයන්නත් පාර ගමනක් ගිහිල්ලා නැහැ මිනිස්සයා ඒ පාරේ ගිහිල්ලා නැහැ. මිනිස්සේ පාරක් වයන් යනවා අර මිනිස්සයා ගන්නවා මේ පාර දන්නවද? හරි පාර යනවා. නැහැ ඒ පාර වැරදි කියලා කියන අරයා. එයා කවදාවත් ගිහිල්ලා නැහැ ඒකේ. ඒ වගේ දෙයක් මේ වර්ණාංශලා කියනවා මේ කියන මේ දේශනාවන් සත්‍ය වශයෙන් ප්‍රකාශ කරනවා ඒවා එහෙම නෙමෙයි. එහෙනම් සත්‍ය මොකද්ද? මමද දන්නේ නැත. මේ යවුවා මේක දන්නෙත් නැහැ. පොතේ තියෙනවලු. පොතේ තියෙනවා. පොතේ. අනික වර්ණාංශ උපවාසල ධර්ම දේශනා කරන මිනිස්සු හිතනවා තව දෙයක්. මේ අසද්ධාවන්තයි කියලා. මොකද එයාලා මේ බොරු සද්ධාවකින් ඉන්නේ. ඔව් ඔව් ඒක ඇයි හිතන්නේ. දැන් අමූලික සද්ධාවක බුදුහාමුදුරුවෝ මේ කෙනෙක් අර අමුතු පේ විදිහට මවාගෙන ඔහොම 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 කියලා කෙනෙක් මවාගෙන දැන් මේ අපේ හාමුදුරුවා මේ අපි කියනකොට මේ යම් කෙනෙක් බුදුහාමුදුරුවන් ආශ්‍රය ගැන කතා කරනකොට කිසිම සද්ධාවක් නැහැ. බලන්න ඔය කියන කතාව විතක් කරනවා. හිතරි දෙනවා කියන දේවල් වලට බුදුහාමුදුරුවෝ ඔහොම කතා කරනවාද කියලා කියනවා. ඉතින් ඉතින් මේකනේ නමු බුදුහාමුදුරුවෝ කියන සාදුකාර දෙන්නේ ඔබ වහන්සේලා. පරිසම්පාදයේ තේරුම් ගන්න උඩු හිත යටිසිත. ඔය අපි දැන් අර ඉස්සර කතා කරේ අවිද්‍යා සංකාර ගැන කතා කරේ. ඒක එතකොට අතීතෙත් දාන්න බැරි වෙනවනේ. දක්කිරදියා සෝයන මනෝවන්න බැරි ස්වභාවයන් තියෙනවා නේද සෝයන? ඔව් ගත්තා හිත සකස් වෙන්නේ. මේකෙන් මොකුත් මේකට ගිහිලා නැත්තම් මේ පහෙම මොකුත් ගිහිලා නැත්තම් මේ පහ මේ හම්බ වෙන හැම ෂණයකම බුද්ධ පාල වෙන්නේ. ඒ මේක දකින්න ඕන නම් කෙනෙකුට. ඒක සූන් බලන්න කොච්චර ඒක සාර්ථකද කියලා. අතීතේ ඉවරයි. අනාගතය ඇවිල්ලා නැහැ. ඔය දෙක කවදාවත් හම්බ වෙන්නේ නැහැ කියලා කිව්වා. වර්තමානයක් විතරයි යම් වෙන්නේ. එතකොට නිංගිත්තක් ඔය වචන දෙක තුන පොඩ්ඩක් පෙල්ල පෙල්ල බැලුවත් තේරෙන්නේ නැද්ද මේක වයිලස්සන්ට? මම අර බෞද්ධදාතර මේ බාණ්ඩ තුනක් තියාගෙන ඉන්නවා. ඔව්. අනේ. මොකද වර්තමානයේ තුල ලැබwidetilde මත හැදෙන අනාගතය.
ඒක මැති ඇත්තර ඒක බල්ලතුන සෑහෙන්න පිරිසක් විදර්ශනාව නොවු පුද්ගල මේ මැදේකට හිත අරමුණු කරනවා. ඒක තියෙන එකක් වශයෙන් ගන්න බලන්න. තියෙන එකක් වශයෙන්. නමුත් මේ දෙක නැත්තම් මෙතන කොහොමද පවතින්නේ කියන අභ්‍යන්තරින් වෙන අර නොකිය හැකි වූ අදහස එන්නේ නැහැ සම්පූර්ණ. අන්න ඒකයි. ඔව්. මේ දැන් මේ දෙක අයින් කළා මේ අරක තියෙනවා. ඊට පස්සේ ඒක පහින එකක් දෙන අපව මිනිස්සු එක. එතකොට ඒ නමුත් මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ මේ දෙක මෙතනින් අයින් වෙන අතීතේ අනාගතය ඇවිල්ලා නැහැ. අතීතය ඉවරයි. එතන මේ දෙකින් තොරව මෙතන පවතින ස්වභාවයක් තියෙනවද කියලා බලනනම් පොට්ටක්. ඔකේ හැබැයි ওই දිංගිත දකින්න එකම ස්වභාවය එකම ධර්මය මොකද්ද? උදේවැය. උදේවැය. උදේවැය ඥාණයෙන් තමයි ওই දිංග දකින්න පුළුවන් එකම ක්‍රමය තියෙන්නේ. ඇයි පෙරෂණේ හේතුඵල නිරෝධය දකිමින් පුද්ගල ස්වභාවයකින් හරි දකිමින් යන කෙනෙකුට විතරයි ඔක තේරෙන්නේ. ඔව්. දැන් මම මේ බෝතලේ ඉඳලා මේක බලනකොට මෙතන තිබිච්ච සෙට් එකම නිරුද්ධයි කියන එක හිතකින් හරි දකින්න කෙනෙකුට විතරයි ඔක දිගින් තමයි තේරෙන්නේ. ඒක වැඩි තියෙන. ඒක තමයි උදේවැය ඥානෙ පිළිබඳව. අර උපාදාය රූපය පේන රූපය තුලද ඔබතුලද කියන එක විනාඩි 3-4ක වගේ. ඔව්. ඒවත් හරි ලස්සනයි නේ. ඒකත් ඇති මනුෂ්‍යයට තේරුම් ගන්න මේ කියන එක. උපාදාය රූපය ගැන එහෙම සෑහෙන කඩලා සවිනා සදේශනා කරනවා. ඔය ඉස්සර විශ්ව දේශනාවලේ නේ. ඒව දැනගත්තේ ඔබ වහන්සේගෙන්. ඔව්. එකෙන උපාදාය රූපය හැට පේන්නේ නැහැ කියන එක. ඒ ධාතු රූප කොහොමත් පේන්නේ නැහැ නේද? පේන්නේ නැහැ. උපාදාය හරි ගැඹුරු. ඇත්තට සුවානන්දි. සිතුවිල්ල පමණ සිතුවිල්ල පමණ. ඒ සිතුවිල්ල මුළු විශ්වයේම සිතුවිල්ල පමණ ඕක මේ මම පරමාර්ථේ. ඒ කියන්නේ මේ සිතුවිල්ලම එක සිතුවිල්ලක් හටගත්තා, තව සිතුවිල්ලක් හටගත්තා. ඒ සිතුවිල්ල හටගන්න තැනනේ මම ඉන්නේ. ඒ සිතුවිල්ල නිරෝධ වීමත් එක්ක සිතුවිලි දෙක අතර අපි පොඩ්ඩක් දුරස් කරලා බැලුවොත් එimhe මෙතන සිතුවිල්ලක් තියෙන මෙතන සිතුවිල්ලක් තියලා ධාර්මයක් වශයෙන් ගත්තොත් එimhe මේ සිතුවිලි දෙකෙන් තොරව එතන මේ මධ්‍යස්ථ ස්වභාවය දර කොතනාරි පෙන්වන්න තරන්නේ නැහැ. නෑ නෑ මම නෑ එතන. ඒතන අරමුණක් නිසාම සිත හට ගන්නවා. ඒ සිත තුළ තමයි දකින වෙලාවේ අසන වෙලාවේ මේ ඉන්ද්‍රිය අරම හයට නේද? ඇත්තට මේ කන්නනේ ඒක දකින්න පුළුවන් මේ ඕනම දේ. මේක තුන. ඊගෙන ඒ සිතුවිලි දෙක අතර කවුරුත් නැහැ. මොකක් වන්නේ? අර ඔබ වහන්සේ අර දෙකක් තියා බලන්න කිව්සෝන්නේ. මම ඒක කොහොම කරනවා? රූප දෙකක් තියාගෙන. නමුත් මම එහෙම ඉන්නවා මේ බල බල ඉන්නවා. මොකද ඒක රක දැන නියමයි. හරි සැනසීමක්. ඔව්. ඒක ප්‍රායෝගික මේක නියමයි ඇත්තටම. උදේවැය ඥානෙ. දැන් සක්මණේනුත් අපිට දුන්නේ ඕක බලන්නනේ. ඒ වයිනාසේ ඒක හරි මම ඊළඟටේ මේ නිකන් ඇවිදවි දිනම ඉන්නවා නියම කරනවා මම කිසි ප්‍රශ්නයක් නැහැ පීඩාවක් නැහැ මම කාලේ යවන්න යනවා මේ වෙනවනේ ඒ දේ ස්වාමීනාත් මේ දැන් ඔය අර ස්වාමීන් වහන්සේලා මට අර වම දකුණේ පළවෙනි ස්වාමීන් වහන්සේ දෙන්නේ දැන් වම දකුණ කියන්නේ සිතුවිලි දෙක අපිට ඕක තේරෙන්නේ නැහැ නේ දැන් උගහන්සේ දේශනා කරපු එක සත්‍ය තේරෙන්නේ මොකද්ද කියලා දැන් වම දකුණ කියලා කැඩෙන තැන අර කන්නනේ වෙන තැන වම සිතුවිල්ලක් දකුණ සිතුවිල්ලක් අභියෝගයේ එකකයක් වශයෙන් ගන්න එකක් විදිහට එක සිතක් ඕක නිතර නිතර වම දකුණ සුවන්නාස දිගට 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 යනකොට ඒක අමුතු ඒක තේරෙනවා හැබැයි ඔබවහන්සේගේ දහමාල කවුරු හරි භාවනා කරන්න ගියොත් භාවනා කරලා පීඩාව විඳලා දහම ඔබවහන්සේගේ දහම ඇව්වත් දහමාල කියලා භාවනා කරත් එයාලා නිවන් දකිනවා දෙකම වෙනවා හරි පහසුයි මේ පහල අහගන්න කිව්වා. අහගත්තාම මේක නිකන් වැඩෙනවා. හරියටම අහගන්න ඕනේ කත පණවිඩේ මුල මැදවක. ඒක ඇත්තට එක උපමාවකින් ඇහුවත් ඇති. දැන් මම එක ස්ථානයක සුවන්නම් දැන් අවුරුදු දැන් 2016 ඉස්සර මට ඒ මුල් කාලෙල සුවන්නම් තිබ්බා. මම එක ප්‍රසිද්ධ ස්ථානයකට ගියා ස්වාමීන් වහන්සේ කෙනෙක් හම්බ වෙන්න. හම්බෙන්න ගිහලා මම කිව්වා ස්වාමීන් වහන්සේ මේ ජීවිතේ පීඩා හොඳට ඉතින් කල්ටාන්තේ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේලාට මේ වෛර කරනෝ නෙමෙයි. ඔකේ උන්වහන්සේලා හරි ශ්‍රේෂ්ඨයි. මේ උන්වහන්සේ ළඟ මම ගිහලා ස්වාමීන් වහන්සේ මේ මම හම්බ වෙන තමයි. ගිහලා මේවයි මේවයි කියලා විස්තර කිව්වා. මම කිව්වා රැයට කනවද? ඔව්. සල්ලියලනද? ඔව්. එහෙනම් බැගුවා. ඉතින් මම වුණ කොටට ඉදි කරා. මම ගුණ කොටෙන් නැගිටලා ආවෙන්න. වුණ පියදදා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ
හරි අපි වැරදි ලෝකයාගේ වැරදි තියෙනවා අනුකම්පාව දයාව මෛත්‍රිය අනු කියන්නේ උතන නෙමෙයි පිටින් ඩෝන අපි වැරද්දක් තියෙනවා නම් පෙන්නලා දෙලා මිනිස්සේ කෑම ඉල්ලගෙන බඩගින්නටනේ අපි මේ කාගේ හරි තැනකට යන්නේ නිවන පෙන්වන්න මට කියලා නිවන් දකින්න කියලා යන්නේ කොහමද මට සත්‍ය පෙන්වන්න කියලා ස්වාමීන් වහන්සේ කියනුත් නෑනේ මේ අමාරු වෙටලා අමාරු වෙටිච්ච මනුස්සයර තව පාරක් පයින් ගහවම කොච්චරම දැන් ඉතින් අපි ඉතින් රැයට තුන් පාරක් විතර කාලා නිවන් දැක්කනේ මම ඉස්සෙල් තුන් පාරක් කන සිරිපාද රැයට එහෙයි වැඩක් ගන්න රැය දල්කඩන්න යනවා ඉතින් කවදාවත් මේ තමයි නේද පාන් පරලපීකේ මේ අගුණ නොකා නොකාගෙන ඉඳලා දැන් මොන නිවනක් ගන්න සසල එතන තියෙන උපාදානයනවා ස්වාමීනාත මම අවුරුදු 15ක් වෙනවා මස් මාංශ භෝජනේ අයින් කළා. අයින් වෙන්න හේතුව මට සිල් නෙමෙයි වැදගත් වෙන්නේ. මම ස්වාමීනාත ආවා වීක්සක වගේ ආවා. ලෙඩ ගතිය ආවා. මම දැනගත්තා මස් මාංශ හොඳට වැළඳුවා. මම දැනගත්තා මේක මට අවශ්‍ය නොවන බව. මගේ කායික ප්‍රයත්න සඳහා මේක අවශ්‍ය නොවන බව. ඊළඟ මස් මාංශ තුල මේ මිනිසු ලොකුවට ගැටිලා මේ අර බොන්ජි වැන්ජිනට වඩා අරකට ලොකු බැඳීමක් හටගෙන තියෙනවා සත්‍යයක්. මොනවාද ඒකට හයිලයිට් කරලා තියෙනවා. අර ඒ වර්ණනාම දිලා. ඒ වර්ණනාම දෙන්නේ ඇයි ඒකට? මම මිනිස්සුන්ට කියනවා. මම වළඳන්නේ නැත්නම් සිල්ලාගින් නෙමෙයි. මම සිල්ලා තිබුණ නෙමෙයි දා මසල් විනතුනට. ඔයාලා මේ හිතනවා නම් අපේ හැමදෝ ශ්‍රේෂ්ඨයි කියලා වන්දරන් නරකෙච්චිත් නෑ කියලා තියෙනවා සෝයන්නාම. මුල් කලින් කියලා තියෙනවා. දැන් ඔයාලා හිතනවා අපේ හැමදෝ හරි ශ්‍රේෂ්ඨයි මෙහෙමයි කියලා ඒක උපවාසකම්ම කිනි සෝයන්නාම මට ඉතින් හරියට අපි සෝයන්නාම මස්සලඳන් නෑ කියලා ඔය කතා කරලා ඒ වාසකම්ම මට දවස් 33ක් ගිහිල්ලා ඉල කියන අපේ ගෙදර කුකුල් මස්ස හැදුවම පීකුදු කෑල්ල දෙන්නේ අර පුතාට කියලා කියනවා. ගොන්නානවා. දැන් මේ මම මස් කන්නේ නැහැ කියලා වර්ණාකර උසුවන් උපාසකම්ම. එතකොට එයා එක හයිලයිට් කරලා දෙන්න අර සත පහගෙන දැන් මස් කෑල්ලකට වර්ණාකමක් දීලා. ඔව් ඔව් ඔව්. ඔබවංශය. දීලා දෙනවා නේද? ඒ වාසකම්මම කියනවා තමන්ගේ අර බෑනටද කාටද එයාට හොඳම මස් කෑල්ල බෙදෙනවා විතරක් හොඳයි බෑනා. මම හොඳ ඒ උපාසකම් මම හොඳයි කියලා කියන්නේ මොකටද? ඒ මස්සල වටිනාකමක් තියෙන නිසා. නේ? මස්සල වටිනාකම. මස්තම වටිනාකමක් තියෙන ඒ වටිනාකම කියන දේ මේ හාමුදුරු වරදන්න. හරි ෂෝ. කියලා හිතනවා. එතන නෙමෙයි. මට තේරෙනවා මේ කුඹුරු කියලා. මන්ට කවුරු කුඹ වැඩකුත් නැහැ. අපි ගොඩනැගෙන දරු දෙනවා. අන්න නිදහසේ එතන කනට නිදහසේ චින්තන තියෙන කෙනාට මේක පුළුවන් කරන්න. අනිකම් සෝයනාද මිනිස්සේ පැටනම නගුට්ටවන්න පුරුදු වෙනවා නේද සෝයනාද දැන් මේ මිනිස්සේ තපාසු වෙලා උදව් උපදව් කරන්න ඒවා නැතුවත් බෑ සෝයනාද කියන්න ඔව් අනි ඒව අංකයකට තියෙනවා මං කියන සුබදාහමට මේ කප්පන් දෙනවා කියන එහෙ දැන් අපිට තේරෙන සෝයනාද දැන් අපි ළඟට එන පිටිසෙන් ගොඩාක් හැමදාම අන්නේ මිනිසුන්ට උදව් කර උපකාර කරනවා නිතර ඒ පින්කම් වලට උදව් කරනවා ඒ මිනිසුන්ට ස්වාමීන් වහන්සේ මේ අන්තහත් පුරුදුනේ වැටෙනවා අර ඒව කරන්නේ කුතර හිතට පොටු වෙලා දැඩිවර අරවට බැඳිලා මිලමු ගල්ලට බැඳිලා ඉන්න මිනිසුන්ට බණ කියනවා හරියට අර කලයක් අනිත් පැත්ත ගාලා වතුර පුරවනවා එහෙම වැටෙන්නේ නෑ මුකුත් යන්නේ නෑ අතට පරිත්‍යාගය තුල ස්වාමීන් වහන්සේ කෙලෙස් නැසෙනවා ඒක තමයි දායක පිරිසක් දෙන්න ඇහුවා. ඔබවා තේරුම්ට දන්නවා. ඉතින් මේ මම කිව්වා මම ගිලා ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා ඔයාලට අවස්ථාවක් හදලා දෙන්නම් කිව්වා. ඒ මොකද ඔබ වහන්සේ අර දේශනා විදි දේශනා කරානේ වැඩි සම්බන්ධ කියන්නේ නැහැ නම් මරන් කියලා. ඉතින් ඒක හේතුව නොදන්නා බව නිසා මම මේ කිව්වා. නෑ දැන් සාකච්ඡක නැතිව ආවනි සායෙන් නෙයි නෑ ඒ තමයි බැරි හොඳම ඒසුවන්න අන්නේ අපේ අඳුරෙන උපාන්සි කිව්වා ඒක ඇත්ත මේ සකස් ස්විච් ආපු නැති ආපු අය ආපු ගමන් මේක වැටෙනවා භෞතික වාසියට මොකුත් නෑ 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 කියලා අර අර හිත පුරුදු කරපු නැති මිනිස්සු ඊට වඩා සෞත් ඊට වඩා හොඳ නිකන් ඉන්න ගැටලුවක් මොකුත් කියන්නේ නියතම සද්ධාව නෑ එයාලා අර හොයන්නේ විද්‍යාවත් එක්ක සමාන දුවන්න නේද විද්‍යාව ඉගෙනගෙන අර එක එක දේවල් හොයාගෙන හොයාගෙන ඔව් විද්‍යාවේ අර්ගෝල භෞතිකවාදයට වෙන සම්පූර්ණ අවුල් කර ගන්නවා. මේ පැත්තම නේද. සැනසීමක් නිවීමක් නැහැ ඉතින් තව තව දෘෂ්ටියක් ගොඩනගා ගන්නවා විතරයි ඉතින්. ඒක මම දැක්කා.
න සකස් පිටක් අපි වේදයන් මේක අහන කට්ටී නැතු වන්න එකොල අහන්නේ යම ටේලන ඉගේ පිසක් ඉන්න ඇතිව කලකොටයක් කොම ආවට එහෙම පිසක් ඉන්න ඇතිර අපි දැන හිට ෙන මම මිනිසුන්ට ඔබවහන්සේ මේ තීල පෙන්වාගේ මඟර කප්පේම තීල පෙන්න්නවා ඇහැ මේ කන මේ මේ නාසේ මේ හිත මේ මේකෙන් අරකට ගිහිල්ල නැත්තු ගිහිල කොහොමද තියෙන්නේ ඒ මිනිසුන්ට හිතෙනවද මඟලෝ හිතන එකක් ගන්න මේ ඇහැ මොකක් හරි වතුර බටයක් වගේ හිතන මොකක් යන එකක් වල දැකලා තියෙනවා මිනි කපන දැකලා තියෙනවා දැකලා තියෙනවා එහෙම අරන් සුවයන්නවද මම ගන්නවා අර උඩුව උඩ වාඩි කරලා පෙන්වන්නේ රාන්නේ වහයි සල්ර එහෙ අර මම මෙතන එක්කෙනෙක් කියලා ඉන්නවද නැත නැත කියන එක එහෙන්නේ කඩුවන හරි එහෙ ඊට පස්සේ මේ මස්සහා කියන්නේ නැහැ නේ ඉන්නවද නැද්ද කියලා. එහේ. හිතනේ අන්න එතකොට ඒගොල්ලන්ට තේරෙන පේන එකට සම්බන්ධ නැහැ මේ හැදෙන හිත කියලා. එහේ. මේක ස්වාමීන් වහන්සේලා ලොකු සේවයක් කරන්න පුළුවන් මේ මේ ධර්ම දේශනාව ඉස්සවණි කළා. ඔව්. මේක රත්ත්‍ය තේරුම් ගන්න ඉතින් ඇත්තටම. අනුගාන මිනිසුන්. වඩිනාගේ සකස්සත් පිළිසම තමයි ගන්න වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ. වඩිනා කියන දේවල් ගාමිණාංග වටනා දින දේවල් බොහොම අල්ප දිනකට තමයි පරිහරණය කරන්න පුළුවන්කම කියන ලෝකේ. මිලා අධිකම දේවල් වටනා ඒ වගේ මේ දහම උනා සුවල්ප දිනකට විතරයි තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. මේ මිත්‍යා දෘෂ්ටි ලෝක වංශලට දැම්ලා මම ආර මොකක්ද පිනක් කළා මේ සාමාන්‍ය නැවත මනුස්ස ජීවිතයක් ලබන්න දින ගන්න තියෙනවා. මේ කතර අපායට වැටෙනවා. ඔව්. ඒ නිසා යවන්නත් බයයි සමහර විට. ඔව් අපිට පාලනය කරන්න බැරි නේ. ඔව්. දැන් මෙච්චර මේ ගමේ ස්වාමීන් වහන්සේ ළඟ ඉන්නවා ඉතින් එන්න එන්නේ නැහැ කවුරු බයිනවා බුදුහාඳුරන් වහන්සේගේ මේ විහිිතේ චුන්දසෝකරණ හිටියේ ඒක තමයි ගමේ කවුරුත් එන්නේ නැහැ වාහනේ මේක විසල ප්‍රශ්නයක් මෙතන මේ වතුර අපි ස්වාමීන් වහන්සේට කොහොමද ඉඩකඩම් බලන්න ඕන ස්වාමීන් වහන්සේ? අපි බැලුවාමනේ මෙන්න මේ වගේම නිදහසේ ඒ කියන්නේ ගෙවල් තුරවලින් තොර එන්න වැඩිය හොඳයි නේ. මම ඉන්න තැන වටේම ගෙවල්. මිනිස්සු ප්‍රශ්නයක් නැත්තම් ගැටුවන්නේ අපිට. ඔව්. මිනිස්සු මේ මාර්ගය යන මිනිස්සුන් ගැටුවන්නේ නේ. ඔව්. ඒක ඇති. ඔව්. නැත්නම් විත්‍යා දෘෂ්ටි කර කියන්නේ අර බෝධි පූජාවල් හරි මේ තියෙන මිනිස්සු මේ මිනිස්සුන්ට ඔක හරියන්නේ නැහැ. ඔව්. අපිට මේ මිනිස්සු දෙක ගැටෙන්න බැහැ. අපි අද හේතුවක් ගන්නවා මේ. ඔව්. ඒ වගේ හදන්නේ. සාමාන්‍යයෙන් හදපු එකක් හරි එහෙම නැත්නම් ගේකුත් එක්ක ඉඩමක් හරි එහෙම නැත්නම් ඉඩමුණක් කමක් නැහැ. ප්‍රමාණයක් සුවන්නා. කරේට වැඩි උත්තර දෙන්නේ. එහෙම නැහැ. අක්කරයක් වුණක් කමක් නැහැ. අක්කරේට අඩු දෙන්නේ නැතුව වැඩි නෝදි. ඔය ලස්සනට මල් වගා කරලා ලස්සනට හදන්නවා. අපි මේ පැත්තේ බැලුවා එනම අක්කර හතරක මේ වතුරට යට වෙනවා දූපතක් වගේ. හැබැයිට ඔය කිට්ටුවේ තැනක් තියෙනවා දූපතක් වගේ තැනක්. ඔව් දන්නවත් ඇති. ඒ තැන ඇවිල්ලා පොතින් හැරුණේ අමිතිරිකල. අමිතිරිකලම තමයි. අමිතිරිකල මේ සෝමේල කඩේ කියලා කඩයක් තියෙන තට්ටු දිගේ දන්නවා. සෝමේල කඩේ තියෙන. කඩේ ගාවින් ඉන්න පොඩ්ඩක් ඉස්සරහින් යන්න. ඔව් කඩේට පොඩ්ඩක් චුට්ටක් ඉස්සරහින් වමට හැරෙන්න ඕනේ. වමට හැරලා තියෙන යනකොට ඇල ඇල ඇලක් තියෙන. කනක් තත් තියෙනවා යනි. පරණ අලවක් කියන්නේ. අද මේ අපි ගියා බලන්න එතන නම් තැන සෑහෙන්න හොඳයි. වතුර ප්‍රශ්නෙකුත් කිව්වා මේ. ඔව් වතුර ගන්න ඕන පින්නකට අඩි 10ක් 15 12ක් විතර වගේ පින්නවා. ඉඩම් ගන්න පුළුවන්. ඉඩම් ඕන දයන් ගන්න. වාසේලට හැමදාම එතන ඉඳලා ලෝකයට සේවයක් කරන්න පුළුවන් ඒ තරම් මම බලන්න. මේ මිනිස්සු ගුවන්සේලා ගැටින්නේ යම් තියනේ. ඊට පස්සේ අර අතන මතකද අර 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 මිනිස්සේ මොකද ආරණ්‍යයක් හදලා ලෝකේ ප්‍රශ්නයක් ආව මටත් දෙන්න කොහොමද කියලා ඉතින් ඔව් දැන් කතා කරන්න බෑනේ අපිට ඔව් අන්න ඒක නිකන් තේරුමක් නැහැ නේ මිනිස්සු අපාගත වෙනෝනේ දැන් අවුරුදු 5කට ඉස්සෙල්ලා නම් බහිනවා වගේ තමයි ආයකට බහකට ආයෙත් නෑ දන්නවා සැකසෙන්නේ එහෙම යන්නේ කොහෙන්ද? බලට උරුදේ පුරගන්න කියලා වැත්තට ඉන්නවා. වැඩක් නැහැ.
බලංගොඩ මයිට මම ගත්තේ ඒක අතහැරලා ආවා ඒක පන්සලේ ආම්බු යුද්ධ වුණා සෑහෙන ඉතින් ඔය වගේ අතහැරිය කවදාරි ඒ වුණාට සවාහිනස් වැඩි කල නොයා ඒ සත්‍ය ලෝකේ කොහොමද පවතිනවා ජය ගන්න මේ ඔබ වහන්සේලාට ආවට අපිටත් කතා කරන්න බැරි අවස්ථාවක් වගේ ඉතරම් අවිවේකී ස්වභාවිකුත් ඒක ඒක නේද අපි දැන් ওই ඩං හොයන්න යද්දි ස්වාමීන් වහන්සේ කිව්වි අපි හොයන්න ඕනේ නැහැ ඕක මේ සබදාහම සකසලා දෙයි කියලා. අපි හොයන්න එක තේරුමක් නැහැ කියලා. කොහොමත් මේ රටේ පසුබිමත් වෙනස් වුණාට පස්සේ තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. දැන් මම ඔබ වහන්සේ දැන් මම එනකොට මාත්‍යාරිකී කියාවි දැන් වහන්සේ මම බස් එකේ ඇවිල්ලා බැහැලා එනවා ඇති කියලා හිතලා මේ මට කිව්වේ මොකද්ද ඔතන ට්‍රේවිල් එක කරගෙන ආපුවම මම සල්ලි දෙන්නම් කියලා. ඉතින් මම කින්ද මන්ද කවුද කොහෙද මොකಾದ මේ රහොදේකෙත් නරකේකෙත් මිත්‍යාදුරු කමකුත්ම නොදැන මෙතෙන් දෙනකොට ඉතින් ඒ තුල බලන්න මාත්‍යෝ කොහොමද කියලා මේ මනුස්සයන්ට ඒව ඇතිනේ තේරුම් ගන්න බොරුවට රඟපාන්නේ. මම කිව්වා මහත්තයරුණ බලන්න මේ 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 ස්වභාවික සිද්ධාන්තය බලන්න කියලා. ඉතින් හරි බලන්න කො මහා සංසාරේ ලොකක් ලොකු කුසල් වඩපු අය මේ මේ බලපු මෙතන අහගෙන හිටියා නම් ඇති වෙන මොකුත් ඕනේ නැහැ. මමත් දෙන දවසේ ස්වාමීන් වහන්සේ කතා කරලා කරා කරාම කිව්වේ මේ ත්‍රිවිල් එක්ක කරගෙන ඉන්න තලි දෙන්නම් කියලා. ආවට පස්සේ දුන්නා. ස්වාමීන් වහන්සේ කලින් දැකලා තියෙන වගේ කුරුතුත් තියෙනවා. අපෙන් ස්වාමීන් වහන්සේ ඉගෙන ගත්ත අය ගොඩක් ඉන්නවා. මම අවුරුදු 15 ඉඳලා උගන්නන්නේ. ළමයින් තේරෙන්නේ. ඉතින් ජීවිතේ අතෘප්තිමත් නැහැ ඉතින් ජීවිතේ වැඩක් නැහැ එච්චර. ඔව් එච්චර. ඒක නෙවෙයි වැඩක් නැහැ. ඒ කියන්නේ මොකටද අවසානයක් නැහැ. අවුරුදු 6ක් ඇතුළත ස්වාමීන් වහන්සේ මම එනකොට ලොකු ගැටලුවක් මගේ ස්ථානයේ තිබ්බා මම ඉන්න තැන. ඉතින් මාත් එළ පන්සල අවුරුදු 6ක් ඇතුළත ස්වාමීන් වහන්සේ සියල්ලම ඉවර කරා. වැඩ කරා. මේ අතර ඒවත් කරා. ඒවත් කරලා ඒව ඉවර කළා දැන් කරන්න දෙයක් නැව නිකන් ඉන්නේ. ඔක්කොම වෙනවා. දානිය වහන්සේ පන්සල හම්බෙනවා. ඔව් දානිය කිසි දෙයක් අඩුවක් නැහැ. හැමදේම උභාන්සේ දේශනා කරනවා ගුඩින් හැමදේම ලැබෙනවා. ඉතින් මම හොයන්න ඕන නැහැ මම ආන්නේ. ඇත්තට පාත්‍ර ඉදුව ඇති බව ඇති. ඇති එච්චරනේ යෝනි. ඒක සෑහෙනවට. නැත්තම් පන්සල් වල එන අය එන මුරිච්චි වල ඉඳලාම හොයන්න වෙනවානේ. තු අම්මේ ඈ. යකඩ අඬුවේ ඉඳලා ලොකුම තැන වෙනකන් ඔළුවේ තියෙනවා හාමුදුරුවන්ගේ. ඔව්. ඉතින් මේ පුදුම සසරක් කියලා. අර දෙකට සීමා වුණාම ඇති පාත්‍රයට ඇසුරට මට ඇති ආහාරට විසන්නේ වුණා බද හේතුම නේද අපි ස්වාමීන් වහන්සේ මම ගියා දුතු මට ඇවිල්ලා කොහොම පන්සල් ලියා ගන්න කිව්වා මම කොහෙම ගොඩ කියලා මම මොකටද මම ලියන්නේ කියලා මට අයිඩියක් නැහැ ඒක ස්වාමීන් වහන්සේ මොන ලාගේ යන්න පුළුවන් මොන ආ ඉන්න පුළුවන් මොහොත ස්වාමීන් වහන්සේ මේ අර භාවනා කරන්න ඉන්නේ පන්සල් අවහල ඒතර කවුරු නැහැ පන්සල් මිසින් ගෝ මම නැහැ මේ මාසේ හැබැයි ස්වාමීන් වහන්සේ ඒ ඇත්තම කියනවනේ ඒ තමයි මිනිස්සු ටික මම යමක් කියනවනම් ඒකට හා කියනවා ස්වාමීන් වහන්සේ ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දැන් මම වෙන කවුරුනෝ කෝ දැන් අපිට පාසලට ස්වාමීන් වහන්සේ කෙනෙක් කෝ දැන් මේ ඔබ වහන්සේ ගියාම අපිට මොකක්ද දාන්න පුළුවන් ඒව මොකුත් නැහැ. හොඳයි ස්වාමීන් වහන්සේ ඉඳලා ඉන්න. එහෙම තමයි ඇත්තටම හැදින්න ඕන. ඒක තියනා කියන එක ලොකු දෙයක්. ලොකු දෙයක්. කිසිම ගැටලුවක් නැහැ. ඉස්සර මිඩි කියන්නත් තාම මට. ආ. මුල් කාලේ ඊට කලින් එකෙන වෙන වෙන ප්‍රශ්න නිසා ඒ පන්සල් අයිති මහත්තුරුන්ට වෙඩි තියන්න ආවා. දැන් මම එයාලට කියලා ගෙදරට ගිහලා බණ කියනවා ස්වාමීන් වහන්සේ පාවු මැරෙන්න ලඟා. නෑ ත්‍රේ ඔක්කොම අපි පරීක්ෂා තමයිනේ. ඔබ වහන්සේ දේශනා කරා ගියම මටත් ඒ කාලේ හරියට මේ මහත්යක් දන්නවා. බරක කිසිම දෙයකටම බයක් නෑ. ඕන දෙයකට ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වෙනවා කිසිම ජීවිත කිසිම හැබැයි ඒ රෙඩිකල් වාදී අදහස. කිසිම දෙයකට කිසිම කෙනෙකුට බය නෑ. කඩාගෙන යන්න පුළුවන් ඕන කෙනෙක් ඉස්සර. මරණත් බය නැහැ, ගුටි කෑමක් බය නැහැ. ඉතින් ඒවත්. හැබැයි පරාජය වෙන්න ස්වාමීන් වහන්සේ කැමති නැහැ. සෙල්ලම් කරා. ඒ කාලේ. දැන් පරාජය වෙන්න කැමති. දිනුම දීලා නිකන්.
ඒගොල්ලන්ගේ හැටි එහෙම තමයි මට තවන්නා දෙක කවුරු මොනාරි කිව්වොත් මම ඉතින් ඒකට නිස්සද්ද ඉන්නවා එයා කාලය ගැන තේරේ සත්‍යයෙන් ඉස්සර මම බෙඩ්ලා නෙවෙන්නේ මම බෙඩක් නෑ අතන මෙතන කතා කරන්නේ කෙනෙක් නෑ නේ මෙතන ඒක බබන්න දෙයක් නෑ ගැටෙන්න කෙනෙක් නෑ ඒක අන්න මේ පොඩි ආන්ට කිව්වා පොඩි ආන්දුනේ මේ මම බුදු ආන්දුනේ මේ කිව්වා මේ බලන්න මම වාට රහතන් වාසේ කෙනෙක් පෙන්නන්න කියලා. මේ ඇත්තට මට ආයි මේ ලෝකයම නැගුවත් ඒක නෑ මට මුන්නාසි කියන්න ඕන නෑ මට. ඔව් ඒක හරි. මුන්නාසි කියන්න ඕන නෑ මට. කිසිම කෙනෙක් කියන්න ඕන නෑ. මුන්නාසි නෑ කිව්වත් මම ඒක පිළිගන්නේ නෑ. මොකද බුදුහාඳුරෝ කර්මානුරූපයේ සියල්ල පිළිනොම් භාවනා සක්මනේදී කිවි බුදුහාමට. මගේ සී කියපු හැම දෙයක්ම මට ඉෂ්ට කරලා දුන්නා මේක එහෙම නොවෙන්න විදියට. සත්‍යම විශ්වාසය හැබැයි මම මිනිස්සුන්ට කියන සුවයන් නැහැ ඔයාලා වුණ දේ බුදුහාමුදුරු කියන්නේ ඒක 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 බුදුහාමුදුරු කියන්නේ හෘද සාක්ෂිය බාහිරින් දකින්නේ මේක නෙවෙයි නමුත් පොඩි කාලේ සුවයන් නැහැ අර බුදුහාමුදුරු එළියෙන් දැකලානේ ඒ කිව්වේ ඔව් කිව්වේ යන්නේ කියන්නේ රූපයකට ගැට ගැහුවානේ නැහිනා. ඉගෙන ද ක්‍රිස්තියානි දර්ශනය තුල පොළ දෙවියන් වහන්සේ කියලා ඒගොල්ලෝ හිතන්නේ එහෙමයිනේ. ඉතින් ඒගොල්ලෝ මේ අද සාක්ෂියත් එක්ක යන වැඩ පිළිවෙලට ආවොත් ඒගොල්ලන්ටත් ඒක හම්බවද? හම්බවෙයි. කොහොමද සරි? ඒ. සෝයිනාසි මුල් කාලේ ඔය ජේසුස් වහන්සේගේ උපමා වලින් එහෙමත් සෑහෙන දේශනා කරලා තියෙනවා. මගෙන් ගොඩ දෙනෙක්. ඉගෙන ක්‍රිස්තියානි ගොඩ දෙනෙක් මේ ධර්මය පැතරා ඉතින් ඇත්තනේ මොකක් කිව්වත් සත්‍යද ඒ කියන්නේ සත්‍ය එකයිනේ කවුරු කිව්වා සත්‍ය එකයිනේ ඒක ඒකට ගලපුණා රොබේ පව මට දෙන්න කිව්වේ නේ ඒක සත්‍ය දෙයක් නේ ඔබේ වා මට දෙන්න කිව්වේ නේ හාමුදුරුවෝ කතා කරේ නැද්ද කතා කරනවා